හරි මම පටන් ගන්නවා 2019 සරලනුවර්ති චරිතය ගාන මේකේ කියනවා මෙහෙම ස්කන්ධේ ඌ පියංචුවක් එක එකක ස්වාභාවික දිගේ මාපාංක ප්‍රත්‍යස්ථ මාපාංක MGU සමාන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්දු දෙකක කෙලවර දෙකට ඇඳ ඇත සටහනේ දීලා තියෙන මේක කොහොමද ඇඳලා තියෙන්නේ කියලා මේ අතර පරතරේ 4යි කියනවා තන්තු දෙකම නොබුරුල්ල ඒට පහයේ බෙදීම දුරකදී පහලින් අංශු සමතුලිතව තිබෙන බව පෙන්වන මුලින්ම කියන්නේ මේ සමතුලිත පිහිටුම ගැන කතා කරනවා සටහනක් අඳගන්න පොඩියට මේ අතර පරතරේ 4යි ඒ අපි අපේ නඳිමු 2යි ඒ 4යි ඒ ඔහොම මේ අතර පරතරේ 4යි ඒ කියලා දෙනවා ඊට පස්සේ මේක නිකන් මේ සමතුලිත පිහිටුම අපි අවශ්‍ය විදිහට අඳගමු සමතුලිත පිහිටුම කියලා මම හිතනවා මේකේ හරිමැද මෙහෙම තියෙන්නේ නැහනේ 2යි මේ පැත්තට 2යි මේ පැත්තට 2යි වෙන්න හරිමැද ඕක තියෙන්නේ නැහැ මෙතන ස්කන්ධයක් නැත්තම් මේ අංචුවේ ස්කන්ධයේ බිඳුව නම් ඔහොම තියෙන්න පුළුවන් මෙතන ස්කන්ධයක් තියෙනවා කියන්නේ මේක පහළට ඇදෙනවා එහෙනම් මේක මේ මධ්‍ය ලක්ෂයේ පවතින්නේ නැහැ ඒ කියන්නේ 2යි කියන අවස්ථාවේ තියෙන්නේ නැහැ ඊට පහළින් තමයි තියෙන්නේ මම මෙන්න මේ අවස්ථාවේ සමතුලිතයි කියලා සටහනක් ඇන්ද. හරි. ඉහළ කෙළවරේ ඉඳන් මෙතන තියෙන දිග සිම්පල් x නෝට්. එහෙම වුණොත් මේ පහළ තන්තුවේ දිග කොච්චරද? සම්පූර්ණ මේ අතර පරතරය 4i ඉඳ මේ ටික 4i ඉරින් x නෝට් කියලා ගන්න පුළුවන්. ඔය x නෝට් මේ විදිහටම වෙන්න ඕනේ නැහැ. ගන්න කියලා නැහැ x නෝට් ගැන. දැන් අපිට අවශ්‍ය විදිහට දාගන්න පුළුවන්. මේ සමතුලිත පිහිටුම. හරිද? සමතුලිත පිහිටුමේදී හරි මෙන්න මේ අවස්ථාවට දැන් මම බලයන් ලකුණු කරගන්න T1 T2 තව මොනවද තියෙන්නේ මේකේ බර තියෙනවා ස්කන්ධේ m ඉඳ බර mg හරි සමතුලිත පිහිටුමට x සමානයි m දාම හරි මීට කලින් T1 T2 හොයලා T1 T සමානයි lambda x බෙදීම a 90 T1 සහ T2 ලියන්න පුළුවන්. මෙන්න T1 මම ලියන. මේ තන්තු දෙකේම ප්‍රත්‍යාස්ථතා මාපාංක mg ස්වාභාවික දිග a. හරි. ප්‍රත්‍යාස්ථතා මාපාංක lambda mg විත්තිය බෙදීම ස්වාභාවික දිග. T1 තන්තුවට අදාළව විත්තිය කොච්චරද? T1 ආතතිය තියෙන තන්තුව මේ ඉහළ තන්තු කොටසට අදාළ වාතදිය විතදිය මෙයාගේ ස්වාභාවික දිග සිම්පල් a එහෙනම් විතදිය කොච්චරද ස්වාභාවික දිගට වඩා වැඩිපුර ඇදලා තියෙන කොටස මෙන්න මේ ටික x නෝඩ් ගෙන් a අඩු කරන්න ඕන මෙන්න විතදිය x නෝඩ් ඍණ a t2 ට අදාළව ඒත් ප්‍රත්‍යාස්ථතා මාපාංක mg स्वाभाविक दिग सिंपल ए स्वाभाविक दिग सिंपल ए वितती है स्वाभाविक दिग वड़ा वैडिपुर हतराई एक्स नोट की तंतु दिग मेकिन स्वाभाविक दिग अड़कराण वितती है लभर हतराई एक्स नोट गे स्वाभाविक दिखे अड़कराना विद दिए लभ लभ एम जी तुनाई एर इन एक्स नोड विदी में ए टी वन सह टी टू होया गया चालीस समी एफ समान एम ए उधर पहाल थोड़े नो एम जी दान टी टू रिन टी वन त्वर बिंदु खिंद ए पदे बिंदु है आदेश करके आने दिन एम जी टी टू की आने mg වතාවක් 3i a ඍණ x නෝට් බෙදීම a ඍණ t1 t1 කියන්නේ කලින් ලැබුණු පිළිතුර mg x නෝට් ඍණ a බෙදීම ස්වාභාවික දිග a සමාන බිඳුවට මෙන්න මේ පැත්තෙන් බිඳුව දාගත්තා මේක සුළු කරලා x නෝට් සඳහා පිළිතුරක් ගන්නවා एक
තුනයි a ඍණ x නෝට් බෙදීම a ඍණ x නෝට් ඍණ a බෙදීම a සමානයි බිඳුව හැමෝම එකකින් ගුණ කරාම a ධන 3යි a ඍණ x නෝට් ඍණ x නෝට් ඍණ a සමානයි බිඳුව ඍණ a නේ ධන මෙතනින් ලැබෙනවා 2යි x නෝට් සමානයි 5a x නෝට් කියන්නේ 5a බෙදීම 2යි මෙන්න පිළිතුර x නෝට් සමානයි 5a බෙදීම 2යි ස්වාභාවික සමතුලිත පිහිටුමේදී x නෝට් සඳහා ලැබෙන අගය a සිට දුර අන්තිමට උත්තරේ ලියන්න එම නිසා a සිට 5a බෙදීම 2 සිරස්ස පහලින් අංශුව පිහිටයි හරි ඔන්න ඉදිරිය පිළිතුර ලැබෙනවා මෙන්න මේ දුරින් අංශුව පිහිටනවා කියලා පළවෙනි කොටස එතනින් සම්පූර්ණ හරිද ඊළඟට සාධාරණ අවස්ථාවට අදාළව මේ සටහන දීලා තියෙනවා සාධාරණ අවස්ථාවට අදාළව මේ සාධාරණ අවස්ථාවට අදාළව මේ සටහනම අරගෙන සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණ x double dot ධන 2g බෙදීම මේ වතාවක් ඒක පෙන්නලා ආපහු ඒකත් තව පොඩ්ඩක් සුළු කරන්න තියෙනවා ඒකත් පෙන්නලා ඊටට සම්පූර්ණයෙන් හද මේ ලාක්ෂණික සමීකරණයට සුළු කරන ටික තනිය උත්සාහයක් ගන්න ඉස්සෙල්ලා සමතුලිත පිහිටුම ඔන්න විදිහට කතා වුණා එතනින් පස්සේ සාධාරණ පිහිටුමට යනවා සාධාරණ පිහිටුමේ සටහන මේකමයි මේ x නෝට් නෙමෙයි x විදිහට අරගෙන ධානේ දත්ත දීලා තියෙනවා මම මේක වෙනස් කර ගන්නම් ඔය අලුත් සටහනක ලකුණු කර ගන්න දෙකකින්න වෙන සාධාරණ පිහිටුම सिंपल एक्सीडियट संपूर्ण परतरे हतर एक्सीडियट अंतर
साधारण अवस्था बल सटहन मेके बल अंतन बल अंतन मे बार एम जी इला तंतु आतती कलिंग आतती गणिप विन संकेत भाविता टी टू टी थ्री विद्य तंतु आतति अर्थम एक्स हतरा एरी एक्स बहुमत सर पी अच्छो ए बी मत लक्ष्य ओसवा एम पी टी मे निश्चलता सी रूट उदाहरण लभ तंतु देखम नोब्रुल तंतु दिग सिंपल एक्स मेनमे समीकरण तृप्ति मतलब पेन टी सामान लैम्डेक्स बेदीम ए अणु टी टू सह टी थ्री हो प्रत्यास्तमापांगे एम जी स्वाभाविक दिगण ए वितती है आवश्यक तंतु वितती है मैं आगे स्वाभाविक दिग सिंपल एना वितती है स्वाभाविक दिग एडवेडिपुरा दिल दिए दिग एक्स ए मेन वितती है एक्स ए वैविध्य त्री लिया बोलवा एम जी बेदीम ए वितती है देवी तंतु मैं आगे स्वाभाविक दिग ए थोड़ा वितती है वेना मेटी हतरा एन एक्स गें ए अडूना एक तुना एन एक्स वितती है देवी तंतु वितती है तुना एन एक्स मग मेतन सोलू कर लिना कालीन के पेनो हिंदा तुना एन एक्स एक्स मान एमए दाम पहालट दम पहालट कत्ता मंच पहालट चलते त्वरण लखनऊ करना पहालट पहालट बलती एम जी धन टी थ्री रीन टी फोर इस्कांद इम्मता वक्तोरने एक्स डबल डॉट आदेश करके नहीं टी थ्री क्या एम जी तुनाई ए रिन एक्स बेदीम सिंपल ए टी फोर क्या एम जी एक्स रिन ए बेदीम सिंपल ए समान एम एक्स डबल डॉट हम ओटम एम तीनों आइन कर लगा ना इलाके इतरो इन एक्स डबल डॉट दाना पिलितरो बाला ना एलियटरानी कऊद देखा जी बेदी में एक्स गाव देखा जी बेदी में इन वो हाँ एक्स पद देखा तीन ऐसा सुलू हेमोट में जी तीनों ऐना मैं जी बेदी में पीटर का यहाँ पेतर आरंगील मे सैटे में यहाँ पेतर आरंग एक्स डबल डोर तीन पेतर इतर मेतरी जी बेदी में पीटर का तेतरी एक्स फ्री ने मेतरी जी बेदी में पीटर का तो नहीं यहाँ पेतर आ गया मरीन में रीन समान बिंदु एक्स देखाई एक्स ऋण ए ऋण तुना ये ऋण ए ऋण पहाई ए समान है बिंदु है अंतिम डेउट के दिन उत्तरे करना एक्स डबल डॉट दान उतनी देखा क्लियर कर तो देखा जी बेदी में ए एक्स ऋण पहाई ए बेदी में देख समान है बिंदु है बाबू इन्ना इतनी और इन्ना है अब मैं तो अपने दोनों केंद्र हाल ना नहीं तो मैं किट होना मैं क्लियर दिया अंशुभ सिंपल एक समान है पहाई ए बेदी में देख दोलन केंद्र करगा नहीं मीन
සරල අනුවර්ති චලිතය දක්වයි. මේ දෝලන කේන්දරය කියන තැන ලියන්න x double dot බිඳුවයි කියලා. අපි දැක්ක 2017 ගානේ එතෙන්ද ලකුණු දීලා තියෙනවා. දෝලන කේන්දරයේදී ත්වරණය බිඳුවයි කියලා කිව්වොත්. මෙම සමීකරණ x double dot omega වර්ග x ආකාරයෙන් නැවත ලියන්න. capital x කියන්නේ simple x ඍණ 5y බෙදීම 2. මේව දැන් ඉතින් අර පුරුදු වේ. දෙපාරක් කාලය විශේෂ නවකලනය කරාම එනෝ ත්වරණය විස්ථාපනීය දෙපාරක් අවකලනය කරාම එතන ත්වරණය නියතක අවකලනයේ බිඳුව. කොහොම නැත්නම්. දැන් මෙන්න මේ විදිහට පෙන්වන්න තියෙනවා. simple x double dot වෙනුවට capital x double dot දැම්ම 2y බෙදීමේ එහෙම ලියාගත්තා. x ඍණ 5y බෙදීම 2 වෙනුවට capital x දැම්ම. කොහොම ලැබෙන්නේ? දැන් අපිට මේ ලැබිලා තියෙන සමීකරණය දිහා බලලා කියන්න පුළුවන් ඔමේගා සමානයි ඔමේගා වර්ග x ආකාරයෙන් ගන්න කියන්නේ නම් ඔමේගා කියනවා 2i g බෙදීම ඒකේ මූලය ඔමේගා මේක දීලා තියෙනවා ඔමේගා කියන්නේ 2i g බෙදීම ඒකේ මූලය අන්තිමට මෙතනින් පස්සේ මේ යටපේලිය capital x double dot දන ඔමේගා වර්ග capital x සමානයි බිඳුවයි වැඩේ හරි හරි එතනින් පස්සේ වෙනස් කොටසක් තියෙන්නේ මේ ටික සම්පූර්ණ කරගන්න ඊළඟට කියනවා මේ චලිතයේ විස්තරය සොයන්න මේ ටික සම්පූර්ණ කරගන්න වැඩිය සම්පූර්ණ කරන ඉතුරු ටික උත්සාහ කරන්න. දැන් කලින් ගානේ ත්‍රිස්ථාය ඔය කට්ටිය ඔක්කොම හොයලා ආවේ.
අර එතන ඉස්සරහට කාණියනෝ සිම්පල් x ඩොට් වර්ග සමානයි ඔමේගා වර්ග c වර්ග ඍණ x වර්ග කැපිටල් x ඩොට් වර්ග ඔමේගා වර්ග c වර්ග ඍණ කැපිටල් x වර්ග සූත්‍රේ භාවිතයෙන් චලිතයේ විස්තරය දැන් මේ වගේ ගණන් ආවම මොකද අපි දකින්න ඕන ලක්ෂණේ දන්න කට්ටිය ඔමේගා දන්නවා c තමයි හොයන්න ඕන එතකොට කවුද මෙන්න මේ කැපිටල් x ට සහ x ඩොට් අගයන් දාලා තමයි මේ c හොයන්න පුළුවන්. එහෙනම් බලන්න කිසියම් කැපිටල් x අගයකදී එයාගේ ප්‍රවේගය දන්න කියලා. ඕක කැපිටල් x එකෙන් හිතන එක අමාරුයි. කිසියම් ලක්ෂයකදී ප්‍රවේගය දන්නවද? මේකේ හරියටම ප්‍රවේගය හොයන්න අපි දැන්න තැනක් කොහෙද? හරියටම ප්‍රවේගය දන්න තැන. ගාණ මෙන්න මෙහෙම කියනවා. මෙයා ගේනවා මෙන්න මේ මධ්‍ය ලක්ෂයට ගෙනල්ලා අතහරින මෙතෙන්ට ගෙනල්ලා තමයි අතහරින්නේ නම් මේ මොහොතේ ප්‍රවේගය බිඳුව මෙන්න මේ මොහොතේ ප්‍රවේගය බිඳුව x. සමානයි බිඳුව මේ ලක්ෂයේදී ප්‍රවේගය බිඳුව ගාණ එක මෙහෙමයි කියන්නේ AB හි මධ්‍ය ලක්ෂයට ඔසවා එම පිහිටුමේදී නිසලතාවයේ සිටම උදාහරණ ලැබේ ඔන්න ලක්ෂය හරි එහෙනම් අපි දන්නවා මෙන්න මේ තැන හඳුරගමු මේ දැන කියන්නේ කොහමද සිම්පල් x ගන්න කියන්නේ වෙන්නේ සිම්පල් x සමානයි 2a මධ්‍ය ලක්ෂය කියන්නේ සිම්පල් x සමානයි 2a සිම්පල් x සමානයි 2a විට x. බිඳුවයි අපිට සිම්පල් x කියන්නේ නෙමෙයි මෙයාට ආදේශ කරන්න ඕනේ කැපිටල් x කියන්නේ කැපිටල් x කියන්නේ 2a ඍණ 5යි a බෙදීම 2 ඒ කියන්නේ ඍණ a බෙදීම 2යි x. බිඳුවයි දැන් ආදේශ කරමු බිඳුවයි ओमेगा की आने मुकाब कुनात कमाने सी वर्ग रीना रीना ये बेदी में देखिए वर्ग है ओमेगा की बेदल दान सी टे पिलितु रख केरो ये बेदी में देखा ही वर्ग मूल साला का दी अभी दाना उत्तरे विचार गानो सी विशाल है मेरे को विस्तार है दाना उत्तरे आपने सर मैंने तोड़ा विस्तार है विस्तार है ये बेदी में देखा पिलितु रोटा लाभिन හරි එතනින් ඉස්සරහට තව p අංශෙහි පහත්ම පිහිටීමට ළඟාවන මොහොතේදී pb තන්තුව කපනු ලැබේ පහත්ම පිහිටුම කොහෙද p වෙන්න පහත්ම පිහිටුමට ළඟාවෙන විට pb තන්තුව කපනු ලැබේ නව චලිතයේදී x = a විට අංශ උච්චතම පිහිටීමට ළඟාවන බව පෙන්වන හරි අපි දැන් මේ ඉවර කරපු සරල අනුවර්ති චලිතය ගැන හිතමු ඉවර කරපු සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය දැන් මෙන්න මේ තන්තු දෙකෙන්ම යන සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය කොහෙද? දෝලන කේන්ද්‍රයට ආවේ x = 5a බෙදීම 2. මෙන්න දෝලන කේන්ද්‍රය. එතකොට මේ ගානේ විස්තරයට ආවේ කොච්චරයිද? විස්තරය a බෙදීම මෙතනින් ආව 2ක්. මේ තන්තු දෙකටම ගැට ගහලා සිදුවන සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය සහ විස්තරය මම දැන් දන්නු. දෝලන කේන්ද්‍රය සහ විස්තරය දන්නු. 5 a බෙදීම 2යි a බෙදීම 2යි. හරි. එතකොට දෝලන කේන්ද්‍රය විස්තරය දන්නවා නම් එතකොට මේ සරල අනුවර්ති චලිතයේ පහළම ලක්ෂයේදී තමයි මේ යට තන්තුව කපන්නේ. එහෙනම් පහළම ලක්ෂය අඳුර ගන්නත් පුළුවන්. ඊළඟට එතන අංශුව කැපුවට පස්සේ x සමාන වේට අංශ උච්චතම ලං තව අලුත් සරල අනුවර්ති චලිතය තන්තු දෙකකින් මේ වෙලාවේ තන්තු දෙකක් ඇසුරෙන් තමයි සරල අනුවර්ති චලිතය වෙන්නේ මෙයා එන්න පුළුවන් පහළම ලක්ෂයට ආවට පස්සේ පහළ තන්තුව කපනවා එතකොට එක සරල අනුවර්ති එක තන්තුවකින් විතරක් වෙන සරල අනුවර්ති චලිතයක් සම්පූර්ණයෙන්ම වෙන සරල අනුවර්ති චලිතයකට යනවා හරි අපි ඒක පටන් ගමු මේක සම්පූර්ණ කරගන්න අංශුව පහත්ම ළඟාවන විට pb තන්තුව කපලා මේ නව චලිතයේදී x සමාන සිම්පල් a විට අංශුවේ උච්චතම පිටුව ළඟාවන බව වෙන්න.
මේ ගානේ මේ ඉතුරු ටික හදන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතෙන්දී නම්. ඔයා පස්සේ ඕන වෙයි මේක. මම මේක පොඩ්ඩක් ලකුණු කරගෙන යන්නම් සටහන. දෝල කේන්ද්‍රය සහ විස්තරය. මේක අයින් කරගන්න. මේ සටහන ලකුණු කරගන්න එක ලේසි. එතකොට මේ එහෙම එහෙම බල බල ඉන්න ඕනේ. සටහන් දිහා බලපුවාම වැඩේ හරි. දැන් මේ සරල අනුවර්ති චලිතේ දෝලන කේන්ද්‍රය 5යි ඒ බෙදීම 2. විස්තරය ඒ බෙදීම දෙකයි. අපි ඔන්න ලක්ෂණ ටික බලමු. හතරයි මං ඔය දෙර ලකුණු කරගත්තා. දෝලන කේන්ද්‍රය ඒ බෙදීම දෙකේව පහක්. එමෙන්න ඔය කියන්නේ ඒ බෙදීම දෙකේව පහක්. ඒ බෙදීම දෙකයි, ඒ බෙදීම දෙකයි, ඒ බෙදීම දෙකයි, ඒ බෙදීම දෙකයි, ඒ බෙදීම දෙකයි. ඔන්න ඔය දෙර ලකුණු කරගත්තා නම් ලේසි. හරිද? මෙන්න ඒතකොට මැද ලක්ෂ්‍ය මේ අතර AB අතර මැද ලක්ෂ්‍යයටත් වඩා තවත් A බෙදීම දෙකක් පහලින් තමයි දෝලන කේන්ද්‍රය පිහිටන්නේ. මෙන්න දෝලන කේන්ද්‍රය. හරිද? මේ අංශු දෙකක් ඔස්සේ සිදුවන තන්තු දෙකක් ඔස්සේ සිදුවන සරල අනුවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රය. එයාගේ විස්තරය A බෙදීම දෙකයි. එහෙනම් මෙතන ඉඳන් තවත් A බෙදීම දෙකක් විස්තරයක් තියෙනවා. මට දැන් මේක මේ අත්‍යවශ්‍ය මේ අවශ්‍ය දෙයක් නෙමෙයි මම මේ කරන්නේ. දෝලන කේන්ද්‍රය සහ විස්තරය හොයාගත්තා. ඔතන සිදුවන සරල අනුවර්තී චලිතයේ කාලය හරි මොනවා හරි හොයන්න තියෙනවා. අපි මොකද කරන්න ඕන? මේක අරගෙන කරගෙන මෙහෙම වෘත්තයක් වැඳනනම් හරි. ඒව දැන් දැනට අහලා නැහැ. එහෙනම් දැන් මම මේ වඳින්න යන්නේ නැහැ. මෙන්න මෙහෙම වෘත්තයක් වැඳනනම් වැඩි ඉවරයි. එතකොට මේ සරල අනුවර්තී චලිතය වෙන්නේ මෙන්න මෙතන දෝලන කේන්ද්‍රය කරගනිමින් හරයේ ඒ බෙදීම දෙක උණු වෘත්තය ඇසුරෙන් නම් එහෙමයි. එහෙම නැත්නම් විස්තරයේ ඒ බෙදීම දෙකක් උණු සරල අනුවර්තී චලිතය. මෙන්න මේ අතර මෙහෙම මෙහෙම තරල අනුවර්තී චලිතයේ විවිධිය. ඕක ඇත්තරම මැද ලක්ෂයට ගෙනත් අතහැරියනම් ඕක ආපව පහළට එනවා මෙතෙන්ට එනවා. මෙන්න මේ විදිය සරල අනුවර්තී චලිතයක් තමයි මේක වෙන්නේ. කවදාවත් නවතින්නේ නැහැ. අපි මේ හදන ගණන් වල විදියට මේක කවදාවත් නවතින්නේ නැහැ. හොම් විවිධිය. දැන් කියන කතාව මේ අංශුව 15ම ලක්ෂයට ආපු වෙලාවේ 15ම ලක්ෂය අඳුර ගන්න පුළුවන් නේද දැන්? 15ම ලක්ෂය කියන්නේ කොතනද? මෙන්න උඩ ඉඳන් නම් මේ ටික දෙකයි ඒ මේ ටික ඒ කියන්නේ 3යි ඒ උඩින් දන්නම් 3යි ඒ 15ම ලක්ෂයට ආපු වෙලාවේ කපන පල්ලෙහාම ලක්ෂයට ආපු වෙලාවේ මේ PB තන්තු කොටස කපන PB තන්තු කොටස කැපුවට පස්සේ මෙයා උඩහ යනවා උඩහ යන්න බලාගෙන ඉන්නේ මෙතන මෙතෙන්ට ඇවිල්ලා මේ හැරිලා යන මොහොතේ කපනවා කියන්නේ මෙයා කොහොම උඩහට යනවා එතනින් පස්සේ අලුත් සරල අනුවර්තී චලිතයක් අලුත් සරල අනුවර්තී චලිතයට තමයි ගාන හදන්නේ කියන්නේ මම මේ මේ අවස්ථාව වැදගත්තේ ගාන පැහැදිලි කරගන්න මෙන්න මම අලුත් සරල අනුවර්තී චලිතයට ගාන හදමු මේ වෙලාවේ තන්තුවේ සිම්පල් x කියලා ගත්තා තන්තුවේ දිග ස්වාභාවික දිග a මේ අවස්ථාවට බර mg තන්තුවේ ආතතිය t मगे सटहन अंकिया दागना अंक हतर अंक तुन अंक हतर सटहन स्वाभाविक दिगे ए पितती है විතතිය දැන් කිහිප වතාවක් නැහැ මෙන්න මේ ටිකනේ විතතිය x ඍණය පිටවර වෙන සංකේතයක් පාවිච්චි කරා නම් තවත් හොඳයි x වෙනුවට y වගේ x ඍණය මෙන්න t 5 ට එන්නේ පහළට f සමාන m දැම්මොත් mg ඍණ t 5 සමානයි mx ඩබල් ඩොට් mg ඍණ t 5
mx double dot මතරින් සුළු කරාම එනවා x double dot දන g බෙදී මේ පිටට ගත්තොත් x3 නේ මෙතනින් ඒ කෙනෙක් හිටියන එනං ඒ කෙනෙක් x ඍණ 2a සමානයි බිදු x සමානයි 2a දෝලන කේන්ද්‍රය කරගනිමින් සරල අනුවර්ති චලිතයේ යෙදේ හරි නේද කොහොම නවත්තන්න එපා අපි ඔකට ආදේශයක් ගමු y සමානයි x ඍණ 2a කියලා එහෙම උනොත් මේක කාලය විසින් දෙපාරක් අවකලනය කරාම y double dot කියන්නේ x double dot ම තමයි ආදේශ කරොත් y double dot g බෙදීම a y සමානයි බිඳුවක් අන්න එතකොට ඔමෙගා 2 ලියන්න පුළුවන් g බෙදීම a ගේ මූලය කෝණික ප්‍රවේගයත් ගන්න හරි ඔය මන් දෙවෙනි සරල අනුවර්ති චලිතයේ ලාක්ෂණික සමීකරණය ඔප්පු කරා ගාණේ අහන්නේ මේ කතාව මුකුත් කියන්නේ අපිට ලාක්ෂණික සමීකරණ මොනවත්ම කියන්නේ හැබැයි මේව නැතුව අරකේ චලිතය විස්තර කරන්න බෑ. ගාණේ කියන්නේ x = a විට අංශුහි උච්චතම ලක්ෂයට ළඟාව නැහැ කියලා. හරි. දැන් මෙන්න මේ සරල අනුවර්ති චලිතය පටන් ගත්තේ x = 3a කියන මෙන්න මේ අවස්ථාවේ. x = 3a කියන අවස්ථාවෙන් පටන් ගත්තේ සරල අනුවර්ති චලිතය. දැන් මෙතනින් අපි හොයාගත්ත මේ සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය. එහෙනම් මේ පහළම ලක්ෂයනේ ප්‍රවේගයේ බිඳුවක් උණු අන්ත ලක්ෂය දන්නු. දෝලන කේන්ද්‍රය දන්නු. එහෙනම් මෙයාගේ මේ x = a විට අංශුහි උච්චතම ලක්ෂයට ළඟාවන බව වෙන්නා. දැන් උත්සාහ කරමු. ඕන විස්තරයත් අර කලින් විදිහට හදන්නත් පුළුවන්. मेडिया संपूर्ण कर गैटलू तीन मेवेल आदि महान मंगराट आना अरे गाने लंगड़ गया मेके अंशुए उच्चतम लक्ष्य यानी बोला उपरीम लक्ष्य तम यहाँ
අපිට ඒක කියද්දී ලියන්න පුළුවන් මෙහෙම මම පොඩ්ඩක් වචනේ ලියන්න PB තන්තුව කපන මොහොතේදී සිම්පල් x සමානයි a සිම්පල් x කියන්නේ 3a මම අර සටහන ඒක දක්වලා තියෙන්නේ මේ වැඩිපුරත් එක්ක ලියනවා 3a වේ එම නිසා දෙවන සරලනුවර්ති චලිතේ විස්තරය අපිට ලියන්න පුළුවන් කොහොමද දෙවන සරලනුවර්ති චලිතේ විස්තරය ලියන්නේ එම නිසා දැන් මේ දෙවෙනි සරලනුවර්ති චලිතේ ආව දෝලන කේන්ද්‍රය x සමානයි 2a කියලා දෙවන සරලනුවර්ති චලිතයට අදාළව දෝලන කේන්ද්‍රය ආව x සමානයි 2a කියලා මෙන්න මෙතනින් පටන් ගත්ත සරලනුවර්ති චලිතේ දෝලන කේන්ද්‍රය x සමානයි 2a මෙන්න මේ වගේ තැන sorry මෙතන මෙන්න දෝලන කේන්ද්‍රය දෙවන සරලනුවර්ති චලිතේ දෝලන කේන්ද්‍රය දෝලන කේන්ද්‍රය මෙතන පටන් ගත්තේ මෙතනින් ඒ කියන්නේ මේක අන්ත ලක්ෂය මේ දෙන්නේ අන්ත ලක්ෂය එහෙනම් මේක නේද දෙවන සරලනුවර්ති චලිතයේ විස්තරය දෝලන කේන්ද්‍රය හා අන්ත ලක්ෂය අතර දුර විස්තරය ඒ වෙනවා එහෙනම් මේ සරලනුවර්ති චලිතයේ විස්තරය එහෙනම් කොහොමද මෙතන වෘතයක් හැන්දොත් එන්නේ ওই විදිහට නේද කේන්ද්‍රය එහෙනම් අපි ඒක ලියමු මෙහෙම එම නිසා අංචුව ළඟාවන උපරිම උස x සමානයි a වේ. ගානේ හරියට ඉදිරි උත්තරේ දෙන්න දෙන්න. තන්තු ළඟාවන උපරිම උස x සමානයි a වේ. මෙන්න මෙතෙන් එනකන් එනවා. ඔය වගේ වෘත්තයක් ඇඳලා දුවහම වඩාත් පැහැදිලිව මේ කරුණු පේනවා. අංච සරලනුවර්ති චලිතය වෙන්නේ මේ අතර ඊට අනුරූප මම වෘත්තයක් ඇඳලා. ඒ අමතර දේවල්. හරි. වෘත්තය ඇඳපු එක අමතර දේවල්. හරි. ගානේ අවසන් කොටස. අවසන් කොටස නේද ඊළඟට තියෙන්නේ. ඔව්. P අංචුව x සමානයි 2a හු 2a හි u ආරම්භක පිහිටීමේ සිට පහළට a දුරක් ද ඊළඟට ඉහළට ඒ බෙදීම දෙක දුරක්ද p අංශෝ පටන් ගත්ත තැන ඉඳන් අරගෙන සටහන දෙන්න p අංශෝ පටන් ගත්ත තැන ඉඳන් x සමානයි 2a හි u ආරම්භක පිහිටුමේ ඉඳන් මෙතනින් අතෑරියොත් පහළට ඒ දුරක් යනකම් පහළට ඒ දුරක් යනකම් මොකද උනේ පළවෙනි සරලනුවර්ති චලිතය ඒ සරලනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය ආවා x සමානයි 5යි ඒ බෙදීම 2 මෙන්න මෙතන පළවෙනි සරලනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය මම පැහැදිලිව සටහන් වල වෙන වෙනම ලකුණු කරා වුණා දැන් මෙතෙන්දි ලේසි මෙන්න පළවෙනි සරලනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය c1 කියලා ගන්නම්ම නැත්නම් o1 දෝලන කේන්ද්‍රය පහයි ඒ බෙදීම දෙකයි මෙතනේ මෙතනේ මේ ටිකේ ඒ බෙදීම දෙකයි එතන ඉඳන් මේ සරලනුවර්ති පළවෙනි සරලනුවර්ති චලිතයේ විස්තරය කීයද ආවේ පළමු සරලනුවර්ති චලිතය දෝලන කේන්ද්‍රය මම මේ ලිව්වා කලින් දෝලන කේන්ද්‍රය x සමානයි පහයි ඒ බෙදීම දෙකයි විස්තරය ඒ බෙදීම දෙකයි එහෙම නේද ආවේ දෙවන සරලනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රයයි විස්තරය දෙකම දන්න. පළවෙනි සරලනුවර්ති චලිතයේ විස්තරය ඊට වඩා වැඩි ඇති. අපිට කියන්න ඕන කවුරු ළමෙක් සරලනුවර්ති පළවෙනි සරලනුවර්ති චලිතයේ විස්තරයට කොච්චරක් ආවද කියලා. අපුත්‍රේ හරියද විස්තරෙට හරිනේ හරි එහෙනම් මෙන්න පළවෙනි සරලනුවර්ති චලිතය මං යන්දොත් පහළට එන එකනේ
පළවෙනි සරලානුවර්ති චලිතය ඇන්දොත් මෙතනින් පටන් ගත්තා. ඕක පහළට එනවා. එහෙනම් මෙන්න අන්ත ලක්ෂ දෙක මේ දෙක. ඇයි අරේ මේ බෙදීම දෙකයිනේ. අරේ මේ බෙදීම දෙක වෙන වෘත්තයක් එන්නේ. මෙන්න පහළට සරලානුවර්ති චලිතය. මේක නැත්තම් පළමු කියලා ලියන්න. මේව හඳුන්වන්න. මොකද මේ මේ පැත්තේ අඳින්න නැතුව මේක මේ පැත්තේ අඳයි කියලා වැරද්දක් කියන්න බෑ. මොකද ඕක එක නියමයක් නැහැ. මෙහෙම අඳිනවා මෙහෙම අඳිනවා කියලා. පහළට සරලානුවර්ති චලිතය නැත්තම් පළමු සරලානුවර්ති චලිතය කියලා ඔක ලියලා තියන්න. එතකොට හරි. දෙවන සරලානුවර්ති චලිතය. දෙවන සරලානුවර්ති චලිතය මේ තියෙන්නේ. දෝලන කේන්ද්‍රය මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ AB මධ්‍ය ලක්ෂය x සමාන 2i කියන තැන. අරය ආව A. එහෙනම් මේකේ ඉන්නේ මෙහෙම. चलनी ඉහළට සරලණුවර්ති චලිතය නැත්නම් දෙවන සරලණුවර්ති චලිතය ඔන්න සරලණුවර්ති චලිතයන්ට අදාළ කාලය මේකේ කෝණික ප්‍රවේගය ඔමේගා 1 මේකේ කෝණික ප්‍රවේගය ඔමේගා 2 කියලා මම ලිව්වා ඔමේගා 1 සහ ඔමේගා 2 එන්න ආපු උත්තර මතක නැහැ ඔමේගා 1 ට ආවේ ඒක නම් මේකේ තියෙනවා 2g බෙදීම ඒකේ මූලය පළවෙනි සරල අනුවර්ති චලිතය දෙවන සරල අනුවර්ති චලිතයට ආවේ g බෙදීම a ද වෙනස් වෙනවා නම් ළමෙක් මට කියන්න ඔමෙගා 2 ට ආවේ g බෙදීම a කොහොමද දෙවන සරල අනුවර්ති චලිතය දෙවන සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍ර විස්තර හරිනේ මේක o2 මේක o1 ඔන්න ඔය කාලේ යන ඕන මේ සරල අනුවර්ති චලිතයේ කාලය t1 මේ සරල අනුවර්ති චලිතයේ කාලය t2 විදිහට ගත්තොත් මුළු කාලය වෙන්නේ t1 දන t2 අපෙන් අහන මුළු කාලය හන්දද මේ සරල අනුවර්ති චලිතයේ ඔක්කොම කාලය නෙමෙයි අහන කාලය කෝණයේ බෙදීම ඔමෙගා 1 කෝණයේ බෙදීම ඔමෙගා 2 කෝණය කොච්චරද මේක කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය 180යි දෙවනි සරල අනුවර්ති චලිතය මෙන්න යාගේ කේන්ද්‍රය මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කොච්චරද කියලා වොන් මේ උසයේ මේ අරයත් a එනම් මෙතන අංශක 60යි සමපාද ත්‍රිකෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 5 බෙදීම 3යි හරි නේද පළමු සරල අනුවර්ති චලිතයේ කේන්ද්‍රය මෙතන කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 180යි දෙවන සරල අනුවර්ති චලිතයේ කේන්ද්‍රය තමයි මේ o2 කියන්නේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 60ක් වුණා. එහෙමුනේ ඇයි මේ අරයන් මේ දිග සිම්පල් A මේ වෘත්තයේ අරය සිම්පල් A මෙතනින් එනවා AA මේ දිගේ බෙදීම දෙකයි. හරිද? cos ගත්තත් ඔබ පයි බෙදීම තුනක් විදිහට එනවා ලස්සනට. දැන් මේ උත්තරය එනවාද කියලා බලන්න සුළු කරලා. ඔමෙගා 1 සහ ඔමෙගා 2ට ආදේශ කරනාගේ පයි බෙදීම ඔමෙගා 1 දෙකයි g බෙදීම ඒකේ මූලය පයි බෙදීම 3 බෙදීම ඔමෙගා 2 g බෙදීම ඒකේ මූලය a බෙදීම g ගේ මූලය පිටට ගන්න ඇයි හැබැයි මේකේ අරන් තියෙන්නේ a බෙදීම දෙකයි g ගේ මූලය පයි එතනින් a බෙදීම g ගේ මූලය මතාව मेतनी फाइव बेदीम तुना
මෙතනින් මූල දෙකක් තිබුණේ නැහැ. එහෙනම් එතෙන්ට එනවා මූල දෙකක්. නවසන් පිළිතුරු. ඔන්න විදිහට 2018 විභාග ගන්න සම්පූර්ණ වෙනවා අපේ. ඊළඟට යන්න 2019 18 සම්පූර්ණ කරගෙන යන 2019 ගානට මේ ඉවර කරලා. දස් 19 පටන් ගන්න සම්පූර්ණ කරලි වෙලා මේ ගාන 2019 පටන් ගන්න ආනත තලයක ගානක් තියෙනවා ලස්සන ගානක් තියෙනවා
තිරසට 5 බෙදීම 6 කෝණයකින් ආනත සුමට අචල තලයක උපරිම බැවු රේඛාව ඔස්සේ ඔය දීලා තියෙන දත්ත ටික 5 බෙදීම 6 අංශක 30 ඕ තියෙනවා මෙහෙම ඕ සිට ඊට පස්සේ ඒ බී ලක්ෂ තියෙනවා ඕ ඒ සිම්පල් ඒ ඒ බී සිම් දෙකයි ඒ මම ගත්ත ඒ ලක්ෂය මෙතන කෙලවරෙම බී කියලා ए बी दिख देखा ये ओ ए दिख ए अरे चलो रे लक्ष्य पे नहीं ना ओ ए बी अरे नहीं ओ ए बी स्वाभाविक दिगे ए प्रत्यास्थता मापांगे एमजीयू सहलु प्रत्यास्थ तंतुवक एक किलोवर ओ लक्ष्य एंद एंदा एति अतर अनेक किलोवर स्कंदेम पी अंशुकट एंदा पी अंशु बी लक्ष्य करा लंगाविन देक ओ ए बी रेखा ओस्से अदगिन यानो हरिद स्वाभाविक दिगे ए वन तंतुवकट अंशुवक गटगहला पी किल अंशुवक गटगहला म्या अदगिन यानो बी ते मेन्न मे किलोवरट अदगिन यानो මේ අංශුව b කෙලවරට ඇදගෙන ගිහිල්ලා තමයි අතහරින්නේ අතහැරියට පස්සේ මොකද වෙන්නේ කොහොම පහළට එනවා b සිට a දක්වා p හි චලිතය සඳහා චලිත සමීකරණය මෙන්න මේක පෙන්වන්න තියෙනවා එහෙනම් අපිට ඔය අඳින්න ඕනේ සටහන් මහ ගොඩක් දැන් එතකොට මේකේ චලිත සමීකරණ සරල අනුවර්තී චලිතය වෙන්නේ කොහෙද ස්වාභාවික දිගට වඩා වැඩි සහ මෙන්න මේ අතර මෙන්න මේ පරාසය තමයි ඔකේ අසමානතාවයක් විතර දීලා තියෙන්නේ. හරි. මොබෙන්න AP සමානයි X. කලින් වගේ තන්තුවේ දිග නෙමෙයි X කියන්නේ A සිට P දක්වා දුර තමයි X කියන්නේ. කියන්නේ මේකේ හරියටම විතතියට තමයි මේ සිම්පල් X යොදාගෙන තියෙන්නේ. මෙන්න X කියන කෙනා. ස්වාභාවික දිග නම් A. මේක එතකොට තොරණේ තියෙන මොන දිශාවටද තොරණේ දැන් මේ මම ඔය දැන් ගණන් වල ඊතල දාලා තියෙනවා ළමයි හදනේ වෙත් මේ සමහරක් වෙලාවට තියෙනවා දෙපැත්තටම ඊතල දාලා මම හදන ගැම ගානක මම තොරණේ දාලා විස්ථාපනයක් දාලා ඇත් එක දිශාවකට ඇයි ආරම්භක නිශ්චල දිශාවක ඉඳන් නිශ්චල තැනක ඉඳන් ওই විදියට විස්ථාපනය ලකුණු කරගත්තාම පස්සේ අපිට පැහැදිලිවම කියන්න පුළුවන් තොරණේ තියෙන්නේ විස්ථාපනයේ දිශාවටම කියලා එනම් මේකේ තොරණේ තියෙන්නේ ඉහළට අපේ සටහන අනුව සාධාරණව ගන්න පුළුවන් නිශ්චල තැනක ඉඳන් මම මෙන්න මෙයාට ඕට සාපේක්ෂව තමයි මේවා මනින්නේ b ට සාපේක්ෂව මනින්න බෑනේ b එතන වෙනස් වෙනවා ඕට සාපේක්ෂව මනින්නේ ඕට සාපේක්ෂව මෙන්න තොරණේ සියල්ල ලකුණු කරගත්තා දැන් බල සටහන සම්පූර්ණ කරමු මේකේ තියෙනවා බර mg තව තන්තුවේ ආතතිය T තන්තුවේ ආතතිය සහ බර තියෙනවා ඔන්න ඔය දෙන්න තියෙනවා දැන් මේකට අපි චලිත සමීකරණ ලියමු T සමානයි ලැම්ඩා x බෙදීම a 90 ඒකට T ලියන්න පුළුවන් ප්‍රත්‍යාස්ත දාමාපාංගේ mg ස්වාභාවික දිග a එහෙම නේද විතතිය ගානේ පැහැදිලිව දිනවා සිම්පල් x ඊළඟට f සමානයි ma දාන්න චලිත වෙන දිශාවට මම ඕන මේ දිශාවටම දානවා එහෙම දැම්මොත් ඒ පැත්තට තියෙන බල තමයි ඍණ t ඍණ mg ගෙන් එන්නේ කොහොමද mg මෙතන කෝණේ නම් 60යි mg cos කියලා ගන්න පුළුවන් නැත්නම් mg sin 5 බෙදීම 6යි නැත්නම් mg cos 5 බෙදීම 3යි කැමති විදිහකට ගන්න ස්කන්ධයේ m තොරණය x double dot දන පෙන්න පොදිශාවට නම් දන ඕක පහළට f සමාන mb දැම්ම නම් මෙතන තොරණය ඍණ වෙනවා හරි මෙතනින් ලැබෙන පිළිතුර mg x බෙදීම a mg cos 5 බෙදීම 3 කියන්නේ භාගයයි mx double dot හැමෝටම m පොදුයි m අයින් කරලා දාන්න
x double dot මේ කට්ටිය හැ පැත්තට ගියාම g බෙදීමේ පිටට ගත්තා. එතකොට x තනි වුණා. මෙතනින් g බෙදීමේ a ගන්න හිටියේ නැහැ. හිටියේ g විතරයි. එහෙනම් a කෙනෙක් දා ගන්න වෙනවා. මෙන්න එතකොට එනවා. x සමානයි a බෙදීම දෙක දෝලන කේන්ද්‍රය කරගනිමින් සරල අනුවර්ති චලිතයක් දක්වනවා. මේක ධන වෙනවා. එහා පැත්තට ගියාම ධනනේ. මම මෙන්න ලියනවා. दोलन केंद्रय दोलन केंद्रय दोलन केंद्रय तोरणय बिंदुवक विनतन दोलन केंद्रय सिंपल एक्स समानय दोलन केंद्रय इन्नोनु कोमद मे कोटस बिंदुवक विनना एक्स्ट्रा दान्न ओन ऋण ए बेदीम देक ऋण ए बेदीम देक कर गनिमिन सरल अनुवर्ती चलितयक दक्वाय එතනින් නවතින්නේ y සමානයි සිම්පල් x ධන a බෙදීම 2 ලෙසගෙන පෙන්වන්න තියෙනවා මේක කාලය විශ්ෙන් දෙපාරක් අවකලනය කරන්න d වර්ග බෙදීම dt වර්ග එතකොට එනවා කාලය විශ්ෙන් අවකලනය කරාම විස්ථාපනයක් අවකලනය කරාම දෙපාරක් වරනේ මෙතන සිම්පල් x ඩබල් ඩොට් නියත එක නැහැ ආදේශ කරොත් x ඩබල් ඩොට් වෙනකොට y ඩබල් ඩොට් दाने जी बेदी में एक्स दाने बेदी में देखो नोट वाई समान है बिंदु है तो देनो ओमेगा लिया ना मैं क्या ओमेगा क्या निकाल दिया लेती हूँ जी बेदी में क्या मूल है आटा दिया लेती है नहीं का जी बेनो ओमेगा वार का वाई समान है बिंदु है ये ठीक है हरी यार आरंभ का अवस्था है ठीक है लोग मैं पीड़ित कर गया ये तो सारा अनुवर्ती चलते केंद्रे सोया एक मेतन लिवा केंद्रे सोया वै डॉट वर्ग सामन ओमेग वर्ग सी वर्ग वै वर्ग सूत्रे भावते सी विस्तारे हावन विट पीहि प्रवेगे पूद मेक दास दात हम वृद्धि दिगुण दिग्गट मेकोट सदागे नाव उत्साह विस्तारे होना निवर्दिवम दान्न प्रवेगिया गान्न एकतनक तीन हिम गान्न पुलवा
හරි මේ සරලානුවර්තී ජලිතය ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරලා යන්නම්. අපේ දැන් ලැබිලා තියෙන සරලානුවර්තී ජලිතයේ දෝලන කේන්ද්‍රය කොහෙද? ඍණයේ ඒ බෙදීම දෙක x උඩහට මැන්නේ. ඍණයේ බෙදීම දෙක කියන්නේ OA ගේ මධ්‍ය ලක්ෂයේ තමයි දෝලන කේන්ද්‍රය. එතකොට OA මධ්‍ය ලක්ෂයේ දෝලන කේන්ද්‍රයේ පවතී. මේක මේ අමතර පොඩ්ඩක් ලිව්වා. දෝලන කේන්ද්‍රයේ පවතී. හරිනේ අපි දෝලන කේන්ද්‍රයේ තියෙන තැන අඳුරගත්තා. මේ සරල අනුවර්තී චලිතයේ අන්ත ලක්ෂයක් ගන්නවද? මේ සරල අනුවර්තී චලිතයේ අන්ත ලක්ෂයක් ගන්නවද? මේව අඳුර ගන්නවද? සරල අනුවර්තී චලිතයේ අන්ත ලක්ෂය අඳුර ගන්න පුළුවන්. අන්ත ලක්ෂයේදී ප්‍රවේගයේ බිඳුවයි. මේ ඉහළ කෙළවරේ නිශ්චලතාවයෙන් පටන් ගන්නෙ මෙන්න අන්ත ලක්ෂය. මෙන්න දෝලන කේන්ද්‍රය විස්තරය කොච්චරද? මෙන්න විස්තරය. ඔන්න විස්තරය. දැනගෙන තමයි අපි මෙතන ඉස්සරහට ගාන හදන්නේ. කොහොම හදන්න ඕනේ නැහැ ගානේ. ගානේ කියනවා මේ සමීකරණය සුරෙන් හදන්න ඕනේ. විස්තරය දැනගෙන තමයි හදන්නේ. ගානේ කියනවා මෙහෙම. y dot වර්ග සමානයි ඔමේගා වර්ග c වර්ග ඍණ y වර්ග. සූත්‍රයේ භාවිතයෙන් හොඳට අර විදිහට හදලා හරියන්නේ නැහැ. සූත්‍රයේ භාවිතයෙන් c විස්තරය ඒ වෙත ළඟා වීමට p ගේ ප්‍රවේගය. ඔමේගා දන්නවනේ. හරි. C තමයි හොයන්න ඕන. කිසියම් y අගයේදී ප්‍රවේගය ඕන. අපි ප්‍රවේගය දන්නේ කොහෙද? මෙන්න කෙළවරේදී. මෙන්න මෙතෙන්දී ප්‍රවේගය දන්නවා. B ලක්ෂයේදී ප්‍රවේගය දන්නවා. මම වචනේ ලියනවා දැන් මේවා. B ලක්ෂයේදී ප්‍රවේගය. B ලක්ෂයට කියන්න පුළුවන්. B ලක්ෂයට කියන්න පුළුවන් x සමානයි කොච්චරයිද? 2a. सिंपल एक समान है देखा कि मैंने मैं मोहते प्रवेग गये बिंदु है मैं कितने ने एक्स ने मैं वाई वाई किया ने एक्स दाने ए बेदी में देखा टर ना वाई में तो ने ना देखा ही ए दाने ए बेदी में देखा पहाई ए बेदी में देखा वाई समान है पहाई ए बेदी में देखे दी वाई डॉट किया ने बिंदु है एक्स डॉट बिंदु वाके आदेश करो y डॉट बिंदु है ओमेगा देंगे मैं को ओमेगा जीनो जी पे दी मेगी मूल है ये वर्ग c वर्ग ऋण y वर्ग पहाई ए बेदी में देखे वर्ग है उत्तर सी वर्ग सी विस्तार අන්තලක්ෂයේ ඉඳන් දෝලන කේන්ද්‍රයට දුර මේ ටික 2a මේ ටික a බෙදීම 2යි. ඔය දෙක එකතු කරාම 5a බෙදීම 2යි. හරිද? අහිතර අපේ විදිහට ජ්‍යාමිති ක්‍රම මේ දිගවල් ගන්න පුළුවන්. පහසුවෙන් අතනින් ගන්න පුළුවන්. මේක මේ VJ ක්‍රමයකට මේ ගානේ කියන විදිහට හැදුවා. උත්තරය හරියටම හරි කියලා බලා ගන්න පුළුවන් අන්න. දැන් කියනවා පීහි ප්‍රවේගයේ ඒ වෙත ළඟාවන විට මෙන්න මේ ඒ වෙත ළඟාවන විට ප්‍රවේගය ওই සූත්‍රයෙන් හොයන්න ඕන මෙතෙන්දි ප්‍රවේගය හොයන්න පුළුවන් ක්‍රම දෙකයි එකක් සූත්‍රයෙන් අනිත් එක වෘත්තය ඇඳලා ප්‍රවේගය හොයන විදිය මම 2016 ගානේදී කියලා දුන්නා දැන් මේ සූත්‍රයෙන් ප්‍රවේගය හොයන්න ඕන ඒ ලක්ෂයේදී ප්‍රවේගය කියන්නේ ඒ ලක්ෂයේදී ප්‍රවේගය තමයි ළඟට ආන්නේ. ඒ ලක්ෂයේදී සිම්පල් x සමානයි a වෙනවා. එහෙනම් ඔයාට ඊට අදාළව y අගය හොයලා සමීකරණයට දාලා ඒ ලක්ෂයේදී ප්‍රවේගය ගන්නවා. මෙතන ඉස්සරහට කරන් මෙතෙන්ට නම් හදාගෙන ආපු ළමයි මෙතන ඉස්සරහට උත්සාහ කරා.
මේ ටික හදාගෙන ඒ ලක්ෂ්‍යයේදී ප්‍රවේගයව දැන් මේන මගේ අලුත් සමීකරණ. දැන් 100 ගේ හොයාගත්තනේ. y ඩොට් වර්ග සමානයි ඔමේගා වර්ග c කියන්නේ කොච්චරයිද? 5 a බෙදීම 2යි. වර්ග ඍණ y වර්ග. ඔමේගා කියන්නේ දාමු. ඔමේගා කියන්නේ g බෙදීම a ගේ මූලය. ඔමේගා. මෙන්න අලුත් සමීකරණ. දැන් මට ඕන ඒ ලක්ෂයේදී ප්‍රවේගය. ඒ ලක්ෂයේදී ප්‍රවේගය. මේ ලක්ෂයේදී ප්‍රවේගය කියද්දී ඒ ලක්ෂයේදී ප්‍රවේගය සිම්පල් x කියන්නේ බිඳුවයි. ඒ ලක්ෂයට ආවහම සිම්පල් x කියාගේ බිඳුවක් වෙනවා. එතකොට y කියාගේ මොකද වෙන්නේ? y කියන්නේ x ධන a බෙදීම 2. එහෙනම් y කියන්නේ a බෙදීම 2යි. මෙන්න මේ මොහොතේ ප්‍රවේගය තමයි ඕන. y dot වර්ග සමානයි g බෙදීම a 5 a බෙදීම 2 වර්ගය 25 a වර්ග බෙදීම 4 a බෙදීම 2 වර්ගය එතන නම් 5 a බෙදීම 2 වර්ගය කියලා සුළු කරාම එනවා g බෙදීම a 25 25 න් එකක් අඩු වෙනවා 24යි 24 4ෙන් බෙදෙනවා 7යි නෑ 24 7ෙන් බෙදුවම 4 නෙමෙයි 6යි 6යි a වර්ග y dot වර්ග y සඳහා පිළිතුර ලැබෙනවා a කෙනෙක් අඩු වුණාම 6යි g a ගේ මූලය y dot ප්‍රවේගය දෙනවා a ලක්ෂයේදී ප්‍රවේගය හයයි ජී ඒ දිශාව අපි හිතා ගන්න ඕන ඔය චලිතයේ විදියට දිශාව පහළට තියෙන ඒ ලක්ෂයේදී ප්‍රවේගය හරි ඒකත් හරිම මෙතන ඉස්සරහට ඒ වෙත ළඟාවන විට පීහි ප්‍රවේගය සොයන්න ඕ වෙත ළඟාවන විට පීහි ප්‍රවේගය 7 ජී ඒ බව වෙන්න ඕ කියන්නේ මෙතනනේ මෙතෙන්ට ළඟා වෙදි ප්‍රවේගය මේ අතර සිදු වෙන්නේ සරල අනුවර්ති චලිතයක් නෙමෙයි
ඇයි තමන්ගේ ස්වභාවික දිගට ආවහම එතනින් පස්සේ තන්තුව හැකිලෙනෝ මෙතෙන්දි වෙන්නේ ගුරුත්වයට දේ සිදුවන චලිතය සරලනුවර්ති චලිතයට කිසිම සම්බන්ධයක් නැහැ මෙතනින් වෙන්නේ දැන් අපි මෙතන ප්‍රවේගය හොයාගත්තනේ මූල 6GA කියලා එහෙනම් මෙන්න මෙතන මූල 6GA ප්‍රවේගයක් තියෙන අංශුවක් අතහැරියොත් තන්තු කතා මුකුත් නැයි නිකම්ම පහළට එනවා අන්න ඒක තමයි දැන් තියෙන්නේ ගුරුත්වය යටතේ මේ අතර A සිට O දක්වා චලිත සමීකරණයක් දාන්න ඔලක්ෂයේදී ප්‍රවේගණිය ඕන V වර්ග සමානයි U වර්ග ධන 2AS පහළට ඔලක්ෂයේදී ප්‍රවේගය V වර්ග ආරම්භක ප්‍රවේගය 6යි GA ගේ මූලයේ වර්ගය ධන 2යි තරණය පහළට ධන G මෙන්න මෙහෙමයිනේ 5 වේදීම 6යි පහළට නම් ගුරුත්වජ ත්වරණේ G අපිට අවශ්‍ය දිශාවට G sin 5 බෙදීම 6 නැත්නම් G cos 5 බෙදීම 3 කැමති දෙක ලිය අපි වැඩිපුර ලෝක ලියන්නේ sin 1 5 බෙදීම 6 වතාවක් මේ අතර පරතරය සිම්පල් A සුළු කරද්දි 6 GA 2 GA sin 30 භාගයයි බීසිට ඕදක්වා කාලයට තනින් උත්සාහ කරන බී ඉඳන් ඒ දක්වා සරලනුවර්ධී චලිතේන ඒ සිට ඕදක්වා ගුරුත්වයට තේ චලිත වෙනවා. ඔන්න ඔය දෙක ගැන හිතලා සරලනුවර්ධී චලිතේ දෝලන කේන්ද්‍රය දන්නෝ. මෙන්න මේ දෙන්නේගේ හරිමැද. විස්තරය දන්නෝ. ඊට අනුරූප වෘත්තයක් ඇඳෙන කාලය. මෙන්න මේ ගුරුත්වයට තේ චලිත සමීකරණයක් දාලා කාලය ගන්න. උත්සාහ කරන්න. පුළුවන් දැන් ඔය ටික හදන්න. කාලය වෙන උත්සාහ කරන්න මේක සම්පූර්ණ කරගෙන කාලය වෙන උත්සාහ කරන්න
හරි මම මෙතනම ගුරුත්වයට තේ චලිත කාලය හොයන්න ගුරුත්වයට තේ චලිත කාලය නැත්නම් ඊට වඩා ලස්සනට ලියන්න ඒ සිට ඕ දක්වා චලිතයට කාලය එකට නමක් ගමු T2 කියලා උඩට ගිහින් T1 කියලා අරගෙන එකට චලිත සමීකරණ නැද්ද V සමාන U ධන AT मूलय आरंभक प्रवेगे हय जी एगे मूलय त्वरणय जी साइन फाइव बेदीम अय काले टी टू मेदेन्न मूल जी ए मूल हतरिन मूल हय समानय मे पत्ते जी भागे टी टू जी ना सुलुवेनो एतकोडेनो ए बेदीम जी गे मूलय मूल हतरिन मूल हय देकाय इन टी टू लबेन पिलितु गुरुत्वे अटते चलित काले मट ओयिद गुरुत्वे अटते चलित काले नं गन्न पुलुवन दैन मं होयन्ने यन्ने सरल अनुवर्ती चलिते यदुनु काले सरलानुवर्ती चलिते अभी देखा मेके दोलन केंद्रे तिबुना दोलन केंद्रे तिबुने ओ एक मध्य लक्ष्य और मेन मे वगे तन कथम दोलन केंद्रे तिबुने दोलन केंद्रे तिबुना अरे आवा मेन मे संपूर्ण दूर मित्र ने अंत लक्ष्य मेक दूरण केन्द्र मित्र डावा अंत लक्ष्य प्रवेगी बिंदु किंद इतना मेन मे दूरण केन्द्र इंद अंत लक्ष्य तीन दूर विस्तारे मेक अरय करगन वृत्या अरय करगन वृत्या वृत्या अब अपने मैं सरलानुवर्ती चलते अभी सलगन परास्य सरलानुवर्ती चलते सलगन परास्य बीटी का लंगड़ करना इतना वेड़ गारी दूर अगर सरलानुवर्ती चलते तीयने तंतु एदुन अवस्था वाली स्वाभाविक दिखा वेडी अवस्था वाली तम सरलावर्ती चलते पवती मैंने मित्री हाट तम सरलावर्ती चलते पवती मित्र इतना अंदर मित्री दोलन के मित्र अरे ऊना पहाइये बेदी में देगा मेटी ए बेदी में देखा मेटी देखा ये अरे मैं किसी उत्तरे दिया वाला ना कोसिन को देंगी लगा मैं सरलानुवर्ती चलते ये दुनु काले टी वन को केंद्रे आपातने करना कोने केंद्रे आपातने करना कोने मैंने मेक बेदी ओमेगा केंद्रे आपातने करने को मैं एल्फ गिल आगे एल्फ बेदी ओमेगा अरे मैंने टी वन संधा मैंने पीली तुर एल्फ एल्फ हो नो कोस एल्फ लिया था पुलवा मैंने मित्र मान लिया कोस एल्फ बद्ध पादे ए बेदी में देखा है कारण है पहाई ए बेदी में देखा है लबेनो पीली तुर पहनने का एना एल्फ की आने कोसिनस पहनने का आदेश अगर आने दिए एल्फ की आने कोसिनस पहनने का ओमेगा की आने क्या टो ओमेगा की आने जी बेदी में ए एक क्या टो ओमेगा की आने ए बेदी में जी के मूल है आदेश अगर लम्बे हुए अरे और नवीदेरा आवा देंगे तो कोटा
गाने किए ना मूल हतरी ना मूल हाई क्या ने के किया मैंने मेरा डे के के लिया गाना मेरे का के ये मुनो टी टू तो आप बड़ा सारला वाली आना पुरवान देखा ही के ये बेदी में जी की मूल है गाने हाँ ने आप एं बी सीट ओ दक्का चलित भी मटा पी मगे गान लबने गाने मगे गिर मुल्का आले के लिए अन्ना गाने हाँ ना मुल्का आले टी वन दाना टी टू ඒ බෙදීම G ගේ මූලය cosinus 5 න් එක ධන 2k වතාවක් ඒ බෙදීම G ගේ මූලය අවසන් පිළිතුර ඒ බෙදීම G ගේ මූලය පිටට ගන්න පුළුවන් එතකොට ඉතුරු වෙනවා cosinus 5 න් එකයි ධන 2යි k මේක තමයි ටියුට් එකේ දෙන පිළිතුර හරි ඔන්න ඔය විදිහට මුළු කාලයම යන්න පුළුවන් එතනින් පස්සේ පී අංශ ඕ වෙත ළඟාවන විට තලයට ලම්බව ඕහි සවි කර ඇති බාධක ගැටුන මෙන්න මෙතෙන්ට අවිලා ගැටෙනවලු ගැටුන පස්සේ ප්‍රත්‍යාගත සංගුණකේ ඊ ගැටුමින් පසු සිදුවන පී හි චලිතය සරල අනුවර්තින ඕන බව වෙන්න පොඩි වැඩක් තියෙන එක මම හදලා පෙන්නන්නම් මේ ටික සම්පූර්ණ කරන්න ඉත සම්පූර්ණ කළා ඉතිරි කොටස උත්සාහ කරන්න अंतिम गाने मैंने गेटम प्रथम प्रवेगे हताई जी ए प्रवेगे अविल गेटे मिना बाधके अरे हताई जी ए के प्रवेगे अविल गेटे ගැටුමින් පස්සේ ගැටුමින් පස්සේ ඉවතට යන ප්‍රවේගය කොහොමද මං ඊ කියලා වී ලියා ගන්න ඕන යූ කියලා දාන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් ගැටුමින් පසු ප්‍රවේගය ඊවතාව ගැටුමට පෙර ප්‍රවේගය මොමන මේකට ලියන්න නිව්ටන්ගේ ප්‍රත්‍යාගත නියමයේ वेन्वी में सापेक्ष प्रवेग समान लन्वी में सापेक्ष प्रवेग अरे अनुकूल ओकना भाई मे की कथा बाधे के हापी अतर प्रत्याघात संगे
මෙන්න මෙහෙම අසමානතාවයක් දෙනවා. බිංදුවට වඩා විශාලයි e. මො සමානයි හතෙන් එක. නම් පසුව සිදුවන pH හතෙන් එක මූල හත දෙන්නේ. හරි බලන්න. ගමන ඉස්සරට අදාගෙන. නම් පසුව සිදුවන pH චලිතය සරල අනුවර්ති නොවන බව පෙන්වනවා. සරල අනුවර්ති චලිතයක් වෙන්න නම් අවශ්‍යතාවය මොකද්ද? දැන් මෙන්න මෙතනින් මේ u ප්‍රවේගයෙන් ආපහු අලුතෙන් පටන් ගන්නවා. ඕගේ ගැටිලා ආපහු අලුතෙන් u ප්‍රවේගයෙන් ඉහළට යන්න පටන් ගන්නවා. සරල අනුවර්ති චලිතයක් වෙන්නේ කොහෙදද? සරල අනුවර්ති චලිතයක් වෙන්නේ තන්තුව ස්වාභාවික දිගට වඩා වැඩි දිගකට ගියොත්. සරල අනුවර්ති චලිතයක් වෙන්නේ තන්තුව ස්වාභාවික දිගට වඩා වැඩි දිගකට ගියොත්. සරල අනුවර්ති චලිතයක් වෙන්නේ නැහැ කියන්නේ ස්වාභාවික දිගට වඩා වැඩි දිගකට මෙයාට යන්න බෑ. ඕක තමයි පෙන්වන්න තියෙන්නේ. පසුව සිදුවන pH චලිතය සරල අනුවර්ති නොවන බව පෙන්වනවා. ඒ කියන්නේ අපි පෙන්වන්න ඕන මේ දෙවන චලිතයට තමන්ගේ ස්වාභාවික දිගට වඩා වැඩි දුරකට යන්න බෑ කියලා. අපි මෙහෙම කරමු. මෙන්න මේ u ප්‍රවේගයෙන් යන්න පුළුවන් උපරිම දුර බලමු. v වර්ග සමාන u උපරිම දුර නෙමෙයි. ඒ ලක්ෂයේදී ප්‍රවේගය බලමු. O සිට A දක්වා චලිතය. එතකොට මම A දක්වා චලිතය v වර්ග සමානයි u වර්ග දන v වර්ග දන්නේ නැහැ. මෙතන දන්නේ මොනවද? මට ඕන A ලක්ෂයේදී ප්‍රවේගය වෙලා බිඳුවක් කරන්න පුළුවන් දුර හොයලා බිඳුවක් කරන්න පුළුවන්. आरंभक प्रवेगे हताई जी ए वर्ग धन देखा त्वरण ऋण जी साइन फाइव बेदी महाय दूर है लेबेनो पीली दूरा वी एट ई वर्ग हताई जी ए ऋण साइन फाइव बेदी महाय यानी बाग है मैं देखा ते क्या पीनो ऋण जी ए සරලානුවර්ති චලිතයක් නොවන. අන්න එහෙම ලියලා පහළට සුළු කරගෙන යන අසමානතාවයක් දාලා සරලානුවර්ති චලිතයක් නොවීමට නම් විය යුතුයි කියලා. ඊළඟට මේකේ තියෙන මේ අසමානතාවයෙන් උත්තරයට යන්න බැරි වෙයි. උත්තරෙන් අසමානතාවයට යනවා. නෝන බව පෙන්නන්න තියෙනවා. try කරද්දී पड़ा वे
ඒ පසු නොකිරීමට නම් එතනම් VA වර්ග කුඩයි බිංදුව හෝ සමානයි බිංදුව විය යුතුය. ඒ ලක්ෂ්‍ය පසු කරන්නේ නැහැ කියන්නේ VA ගේ වර්ගය මෙන්න මේ ප්‍රවේගයේ වර්ගය බිංදුවට වඩා අඩුයි. ආදේශ කරමු. E වර්ග 7යි GA ඍණ GA කුඩා හෝ සමානයි බිංදුවයි. GA ගෙන් බෙදලා දාන්න එතකොට එනවා 7යි E වර්ග කුඩා මේකේ හැවතර අංගියොත් 1යි. E වර්ග කුඩා හෝ සමානයි 7න් 1යි. हरी गाने दील तीन दत्ते अने बिंदु वैडी हतेन वा अड़े हर मेम असमानता तृप्त वे हेमनिसा अंशु सरल अणुर्ती चलते नोयदे क्रम्यान मेक क्रम्य निश्चल काले बल निश्चल दूर निश्चल तावट दूर वी वर्ग समान यु वर्ग उड़म निश्चल दूर निश्चल दूर इवट पास दूर टावाई मेन आगे मुकदेन निश्चल दूर ओ ए दूर अडुना अंतिम डी कुडाहो समान गाना दहाम विभाग गिस्ट हमुना आनत तलवल सिरस्तरलाती चलते गना मेने दिदास विस्तवा विस्थापन समीकरण दीपु गण एकोस ओमेगटी दन बी साइन ओमेगटी आकार मेन मे दिदास दासे हमुने विभाग वीडियो अंतिम वीडियो संपूर्ण मे विधि गण एक बी सैन वीडियो मंगना विस्थापन समीकरण बलान बी सैन विभाग अनिवार्यमेदी संपूर्ण मेक संपूर्ण करके मेन मे टाइप दिदास दुन मेन मे गण दिखाने एक बी सैन आकार दिदास दर सह दिदास दुन विभाग अनिवार्य दिखा मे सरती चलते पाड़े हेम तनक हमे दिदास दर सह दिदास दुन विभाग दिख अनिवार्य विभाग हदन पश्चिल दुख मेन मेव तम आवेल अरे
දෙදස් විස්ස රූපේ පෙන්වලා තියෙන සටහන පැහැදිලිව AB දෙකයි A BCA CD දෙකයි A DAA මේසේ මත ABCD ලක්ෂ්‍යෙම පිළිවෙලින් දීලා තියෙනවා ස්වාභාවික දිග 2A හා ප්‍රත්‍යස්ත මාපාංගයේ KMG වන සහලු ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ ස්වාභාවික දිග 2A ප්‍රත්‍යස්තතා මාපාංගයේ KMG අනිත් කෙනා ස්වාභාවික දිග A ප්‍රත්‍යස්තතා මාපාංගයේ MG මෙයා තමයි B කෙළවරට E කෙළවරට සම්බන්ධ කරලා තියෙන්නේ P අංශ C අල්ලා මුදාහැල විට මේ අතර පරතරේ 3යි 6යි මේ අතර පරතරේ 6යි එතකොට B තියෙනවා C තියෙනවා D තියෙනවා E තියෙනවා A මුලින්ම කියනවා P ලක්ෂයට ගෙනල්ලා මේ C ලක්ෂයට කියන්නේ මධ්‍ය ලක්ෂයට ගෙනල්ලා අතහරිනවලු නෑ 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 මධ්‍ය ලක්ෂය නෙමෙයි ඔව් C හි අල්ලා තබා මුදාහල විට මෙන්න මේ C ලක්ෂයට ගෙනල්ලා මෙතන අල්ලගෙන ඉඳලා මුදාහරිනවලු එය සමතුලිතතාවයේ පවති K හි අගය සොයන්න මෙන්න මේ ලක්ෂයේ සමතුලිතතාවයේ තියෙන K හි අගය සොයන්න හරි උත්සාහයක් ගන්න මේ තන්තුවේ ස්වාභාවික දිග A මේක P මෙයාගේ ස්වාභාවික දිග A ඊට පස්සේ AP තන්තු කොටසේ ස්වාභාවික දිග 2A උත්සාහයක් ගන්න මුලින්ම සමතුලිත පිහිටුම තියෙනවා තන්තු දෙකට ආතිත් දෙකක් දාගන්න T1 T2 T සමානයි lambda x බෙදීම a අනු අපිට ලියන්න පුළුවන් T1 කියන්නේ පළමු පන්තුවට අදාළ ප්‍රත්‍යස්තතා මාපාංගයේ KMG විතදී කියන්නේ ස්වාභාවික දිගට වඩා වැඩිපුර ඇදලා තියෙන දිග මෙන්න simple a බෙදීම ස්වාභාවික දිග 2a a a කැපිලියන මේ විදිහටම t2 ලියන්න පුළුවන් එයාගේ ප්‍රත්‍යස්තතා මාපාංගයේ mg විතතිය ස්වාභාවික දිගට වඩා වැඩිපුර ඇදලා තියෙන ටික 2a ස්වාභාවික දිග a එහම ලැබෙන හරි දැන් අපිට f සමානයි m දාන්න පුළුවන් සමතුලිත නිසා ත්වරණය බිඳුවයි T2 ඍණ T1 සමානයි බිඳුවයි ආදේශ කරාම එතන AA කැපිලා යනවා 2MG ඍණ KMG බෙදීම 2 සමානයි බිඳුවයි MG අයින් කළා මේකේ Kට පිළිතුර එනවා 4ක් මම පළවෙනි කරස සමතුලිත නම් K හි යගේ K සඳහා 4ක් මට පිළිතුර විදිහට ලැබෙනවා හරි එතන සුළු දෙයක් තිබුණා P අංශව D ලක්ෂයට ළඟාවන තෙක් AP තන්තුව ඇද අහගෙන ඉන්නකො මම මේක හදන්න මෙතනින් වෙලාව දෙන්නම් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා මෙන්න මේ C D දක්වා ඇදලා අතහරිනවලු P අංශව D ලක්ෂයට ළඟාවන තෙක් AP තන්තුව ඇද AP තන්තු කොටස මේ පැත්තට ගෙනලා ඇදලා අතහරිනවා D සිට B දක්වා P හි චලිත සමීකරණය මෙන්න මෙහෙම දෙනවයි කියලා පෙන්වන්න තියෙනවා CP දිගේ simple x දෙවෙනි අවස්ථාව D ලක්ෂයට ගෙනල්ලා අතහරිනවා මේ C ගේ තිබුණු ගෙනා D ලක්ෂයට ගෙනල්ලා අතහරිනවා ඊට පස්සේ මේ එන සාධාරණ අවස්ථාවකින් අපි ගාන හදන්නේ මොන මැද හරිය දැනක් ගත්තා එතන D එතන C AP තන්තු මෙන්න මෙහෙම ගියද්දි CP දිගේ simple x වේ මෙතන P P කියන්නේ අංශුවට CP දිග සිම්පල් x මෙන්න මේකට සිම්පල් x කියලා දාගන්නලු මේ විදිහට අරගෙන මේ සරල අනුවර්ති චලිතය පෙන්වන්න තියෙනවා සූත්‍රය බා හරි මුලින් ඕක පෙන්වලි අනිවාර්යෙන් උත්සාහ කරන්න මොකද ඔය දුර ගණිතය තමයි ඔයාලා වරදින්නේ වරදි හදන්න ඕන
ගාන මෙහෙමත් තියෙනවා D සිට B දක්වා මේක හරියන්නේ D සිට B දක්වා ඒ කියන්නේ අපි ඉස්සරහට බලමු D සිට B දක්වා තමයි මේ සරල අනුවර්තී ජලය සිදුනේ කියලා පෙන්වන්නේ මේක ගැන පස්සේ බලමු දැනට සාමාන්‍ය විදිහට ගන්න හද गाने तेरु अरगे इकट अदागे सामान हतर मेतनी पास मेट हतर दागे गाने दाने मैंने देवने सरला वर्ती देवे नमस्ता आवे देख सटहा अनु देवनी सटहा अनु मैट लिया बोलवा देवनी सटहा अनु तंतु दिखर मैं मुल आत दिखा दाग टी तुन टी हतर टी थ्री टी फोर टी थ्री लियम लैमडेक्स वेदी में अनु टी थ्री लिया प्रत्यस्थता मापांगे हतर एम जी स्वाभाविक दिख देखाइए वितती कोच्चरद वितती वितती क्या स्वाभाविक दिखा वाला वेडिपुर अदर दिए दिख थोड़ा मेन वितती है क्या मेन मैं कोटस मेन मैं आगे वितती है कोच्चरा इधर मैं ठीक है ए एक्स वितती है वेनवा ए दान एक्स प्रत्यास्तमापांगे एम जी स्वाभाविक दिगे ए वितती मैं आगे स्वाभाविक दिगे एना मेन वितती है मेडिको मुदलिया मेडिको मुदलिया मेडिको मुदलिया अंडे कोमर एक्स एक संबंध था गर्ण मेडिक संपूर्ण दूर दाने दूर अड़क कुमारी कोमी हम तर मारियादना पास मेक संपूर्ण दूर हई हई अगे अड़कर मे उमड़ी हई अगे मे मेटी उड़करा विदी हई अगे मे अभी होने को हेर मेट हेर इतर उड़करा मेटी अड़कर मेतन ए एक देख तून मेक हतर आइए मैंने आप मंगना मट मेन मे हतर दूर होना मंगरा संपूर्ण दिगे मेटी के हेर इतर हेमोम अड़कर
එකයි දෙකයි තුනයි හතරයි හතරයි අඩු කරා තව x අඩු කරා මෙන්න එතකොට එනවා මෙතන විතදී දෙකයි a ඍණ x सरलावर्तीस्थापने लग्न गलतीसमान मेदान चलित दिशा F समान M में देखा हम T four रीना T three समान है M X double dot हमला बे T four T three समान है M X double dot හැමෝටම එම් දිනවා අයින් කරලා දාන්න. එතන තා පොඩ්ඩක් සුළු වෙනවා මේ දෙකේව එකයි දෙකේව දෙකයි විදියට. දැන් x double dot g බෙදී මේ හැමෝටම තියෙනවනේ මෙතන තියෙන්නේ. g බෙදී මේ පිටර ගමු. g බෙදී මේ පිටර ගත්තොත් මේ සෙට් එක යහ පැතර ගියාම ධන වෙනවා. මේක අන්තිම උත්තරේ තියෙන්නේ කොහොමද බලන්න කවුද එළියට අරන් දිනේ කියලා. 3යි g බෙදී මේ अरे एक ओन है दाने जीबी दी में लीटर का तो मैं क्या पैतृक क्या मत दाना इधर इंगेनो दाना देखा ही एक्स मैं सेट क्या पैतृक क्या मर रीना देखा ही ये रीना एक्स हम लोग मैं क्या पिलितोरा सुलगा राम एक्स डबल डॉट मैं देखा ही ये सामे रीना देखा ही ये क्या पे नो एक्स देखा ही एक्स टेक्स से कुछ සමානයි බිඳුව. මොන විදියට සරල අනුවර්තී ජාතියක් වෙනවා. ඒක මට ලියන්න පුළුවන්. දෝලන කේන්ද්‍රය දෝලන කේන්ද්‍රය කියන්නේ තොරණේ බිඳුවක් වෙන දැන් x. සමානයි බිඳුව. දෝලන කේන්ද්‍රය x සමානයි බිඳුව. තොරණේ බිඳුවක් වෙන නම් x ට දාන්න ඕන බිඳුව. x සමානයි බිඳුව කරගනිමින් सरल अनुवर्ती चलिते यदे वैड में सरल अनुवर्ती चलते विस्तार या तोड़ना क्या न बोलो हरे मैं कल यागनी वाला विस्तार ही था ना मैं सरल अनुवर्ती चलते विस्तार है कोई दिखे ला ना हरी इड़ते एरुंगा तो ना हरे इड़ते दान बना विस्तार है कोई दिखे ला विस्तार है धीरे धीरे सरलान वर्ती चलते विस्तार
විස්තරය කොහෙද ආවේ? විස්තරය කොහෙද ආවේ? විස්තරය කොහෙද එන්නේ? විස්තරය එන්නේ මේකේ. හරි. විස්තරය කියන්නේ අන්තලක්ෂයයි දෝලන කේන්ද්‍රය අතර දුරනේ. ගානේ දෝලන කේන්ද්‍රයට එනවා x සමානයි බිඳුව. මෙන්න එනම් දෝලන කේන්ද්‍රය. සී ලක්ෂය දෝලන කේන්ද්‍රය. අන්තලක්ෂය කොහෙද? ප්‍රවේගී බිඳුවක් වෙන තැනක් තිබුණද? ඔව්. මේ p අංශුව d දක්වා ඇදගෙන ගිහිල්ලා අතහරිනවා. මේ p අංශුව d ගෙන් අතහරිනවා. එහෙනම් d කියන්නේ නිශ්චලතාව. අන්තලක්ෂය. d කියන්නේ අන්තලක්ෂය. c කියන්නේ දෝලන කේන්ද්‍රය. එහෙනම් මේ අතර පරතරය තමයි විස්තරය වෙන්නේ. c දෝලන කේන්ද්‍රය වේ. d අනු අන්තලක්ෂයයි. එම නිසා විස්තරය විස්තරය කියන්නේ මේ CD අතර දුර සිම්පල් දෙකයි මෙන්න විස්තරය දෝලන කේන්ද්‍රය සහ අන්තලක්ෂ අතර දුර තමයි විස්තරය වෙන්නේ හරි අපි ඉදිරියට යමු ඊළඟට කියනවා x dot වර්ග 3gb දී මේ c වර්ගින x වර්ග සූත්‍රය භාවිතයෙන් p අංශ b වෙත ළඟාවන විටෙහි ප්‍රවේගය මෙන්න මේ මෙගල යන p c යන විස්තරය සිම්පල් c ගැන මේ විස්තරයට නමක් දීලා ගානේ සිම්පල් c ගැන විස්තරයට නමක් දීලා අපිට තව ලේසි අපි හොයාගෙන හිටියා ඒක හරි මෙතන p අංශුව b වෙත ළඟාවන විට එහි ප්‍රවේගය බව පෙන්වන මෙහි c යන විස්තරය වේ x dot වර්ග සමානයි 3 g බෙදීම a c c කියන්නේ 2a 2a වර්ග x වර්ග ඔන්න සමීකරණය b ලක්ෂයේදී ප්‍රවේගය අපෙන් ගන්න යන්නේ b ලක්ෂයේදී ප්‍රවේගය b ලක්ෂයේදී ප්‍රවේගය අඳුර ගන්න කොහොමද b ලක්ෂය මෙන්න මෙතන මෙතන අඳුර ගන්නවා මෙතෙන්ට කොහොමද කියන්නේ සිම්පල් x කියන්නේ කියන්නේ b ලක්ෂයට කියන්න වෙන්නේ එතකොට x සමානයි බිඳුව නම් c x සමානයි a නම් මෙතන හරිද එතකොට මේ ලක්ෂයට කොහොමද කියන්නේ අනිත් පැත්තට එහෙනම් x සමානයි ඍණ a b ලක්ෂයේදී ප්‍රවේගය b ලක්ෂයට කියන්නේ x සමානයි ඍණ a විට x සමානයි ඍණ a විට ප්‍රවේගය අපින් අහන්නේ ආදේශ කරමු x dot වර්ග 3g බෙදීම a 4a වර්ග ඍණ ඍණ a වර්ග එතකොට එනෝ 3g බෙදීම a 4i වර්ග a වර්ග කියන්නේ 5i a වර්ග x dot වර්ගට මේ පිළිතුර x dot සමානයි 15යි මූල g a මට ලැබෙන ඔන්න ඔය වගේ ප්‍රවේගය. මේක කියන්නේ b ලක්ෂයේදී ප්‍රවේගය වැඩි වගේ නිකන්. b ලක්ෂයේදී ප්‍රවේගය 15යි මූල g a නේද? තුනයි ජීවිතී මේ විදිහට යනවා. හරි. මේ ටික හදාගෙන තව ඉස්සරහට යන්කෝ. මේ ටික හදාගෙන ඉස්සරහට යන්න මම ඊළඟට ගාන පැහැදිලි කරන්නම් අර පරාසත් එක්ක. ඍණ තියෙන්නේ හරිනේ ඍණ තියෙන්නේ ඒකනේ 4i වර්ගෙන් a වර්ග අඩු නම් 3i a වර්ග එතකොට එනවා 9i
මූල ජීය තුනයි තුනයි මූල ජීය පිළිතුර ලැබෙනවා මෙතන නිකන් ඔක්කොම ටික සම්පූර්ණ කරන්න මේකේ උත්තරේ දීලා තියෙනවා 3 GA කියලා පෙන්වන්නේ ඒක මෙන්න අහගන්න කතාව මෙන්න මෙහෙම එකක් වෙන්නේ හරි පළවෙනි සරල අනුවර්තී චලිතයේ d ලක්ෂයට ගෙනල්ලා අතහරිනවා මේ d ලක්ෂයට ගෙනල්ලා අතහරිද්දී අතහැරි මොහොතක් ගන්න මොහොතකට පසුව තන්තු දෙක මැදිලද d ලක්ෂයේ මොහොතකට පස්සේ මෙන්න මෙතනින්දී තන්තු දෙක මැදිලද ඇදිලා මේ පැත්තේ තන්තුවත් ඇදිලා එයාගේ ස්වාභාවික දිගට වඩා වැඩි මෙයා කොහොමත් ඇදිලා මෙයාගේ ස්වාභාවික දිග 2/8 වඩා වැඩි මේ මැද හරියේ බලන්න වැඩි මේ හරියට අහම වැඩි එතකොට මෙන්න මේ b හා d අතර बीहाड़ी अतर में अंशों तीन ताक कल में तंतु देख में दिला पहले द बी सहाड़ी अतर में अंशों तीन ताक कल में तंतु देख में दिल तीन है तो उड़ा अन्य अवस्था वे किसी अन सारलानुवार्ती चलते अध्याप बनवा ये सारलानुवार्ती चलते लाख चनी के सामी करने है हुआ दौलन केंद्र है हुआ इस तारे है हुआ में ती ඊළඟට මෙයා දැන් මෙතන d ගෙන් අතහැරියට පස්සේ ඔහොම එනවා මේ දෝලන කේන්ද්‍රයට එනවා මෙතන ඉඳන් එනකන් දෝලන කේන්ද්‍රයට එනකන් ප්‍රවේගය වැඩි කරගෙන ඇවිල්ලා එතන පහ වුණා පස්සේ ආපහු ප්‍රවේගය අඩු කරගෙන මේ පැත්තට යනවා යද්දී b ලක්ෂයේදී ප්‍රවේගයක් තියෙනවා b ලක්ෂයේදී ප්‍රවේගය අපි හෙව්වා වෙන b ලක්ෂයේදී ප්‍රවේගය මට ආවා 3 GA ගේ මූලය කියලා එන්න මේ දිශාවට 3 GA ගේ මූලය කියලා මට ප්‍රවේගයක් ආවා ওই දිශාවට හරිද दिशा B सह A अतर
බී සහයත දැන් මෙතන මේ ප්‍රවේගයක් තියෙනවනේ එතකොට මේ බී ලක්ෂය පහු කරලා ඒකේ පැත්තට තව දුරටත් එනවා බී ලක්ෂය පහු කරලා ඒකේ පැත්තට තව දුරටත් එනවා මෙන්න මේ වගේ දැනක් මම ගත්තා මෙන්න මේ අවස්ථාව ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න බී ලක්ෂය පහු කරාට පස්සේ බී ලක්ෂය පහු කරාට පස්සේ PE තන්තු කොටස ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තන්තු කොටස ඇදිලා තියෙන ගොඩක් ඇදිලානේ AB තන්තු කොටස මොකද වෙන්නේ AP මේක P නේ AP තන්තු කොටස මොකද වෙන්නේ මේ මොහොතේ AP තන්තු කොටස තමන්ගේ ස්වාභාවික දිග 2A වඩා අඩු වෙලා එහෙනම් මේ තන්තුව හැකිලිලා තියෙන්නේ මෙහි තන්තුවක් නැහැ වගේ තන්තුවක් නැහැ වගේ මේ පැත්තේ හරිද එතකොට එක තන්තුවකින් පමණක් සිදුවන සරලනුවර්ති චලිතයක් තමයි දැන් පවතින්නේ මේක කියනවා DP දිග y කියලා ගන්න කියලා එහෙම නේද කියන්නේ DP දිග සිම්පල් y විදියට ගන්න DP දිග සිම්පල් y විදියට අරගෙන දෙවන සරලනුවර්ති චලිතය ඒ කියන්නේ EP තන්තු කොටසින් විතරක් සිදුවන සරලනුවර්ති චලිතයට මේ ලාක්ෂණික සමීකරණයක් තියෙනවා පෙන්වන්න. එතකොට මේ වෙලාවේ අර කලින් සරලනුවර්ති චලිතයේ තන්තු දෙක මැදල තියෙන අවස්ථාවේ දැන් සරලනුවර්ති චලිතයේ එක තන්තුවකින් පමණක් සිදුවන සරලනුවර්ති චලිතයක් තියෙනවා. හරි. මෙන්න මේකට අදාළව. එතකොට මෙතන මම තන්තුවේ ආතතිය T5 කියලා ගන්නම්. T5 ලියන්න පුළුවන්. ප්‍රත්‍යාස්තතාමාපාංගයේ mg ස්වාභාවික දිග a විතතිය කොච්චරද විතතිය කියන්නේ ස්වාභාවික දිගට වඩා වැඩිපුර ඇදලා තියෙන දිග y t5 මෙන්න f සමානයි ma දානවා විස්ථාපනය ලකුණු කරලා තියෙන දිශාවට තියෙන්නේ බල t5 විතරයි කරින ස්කන්ධයේ m ත්වරණය y double dot මෙතනින් එනවා m t5 කියන්නේ mg y බෙදීම a my double dot dana g බෙදීම a y සමානයි බිඳුවයි හරි මේ සරල අනුවර්ති චලිතයත් පොඩ්ඩක් පැහැදිලි කරගමු දෝලන කේන්ද්‍රය ඒ කියන්නේ ත්වරණයේ බිඳුවක් වෙන තැන දෝලන කේන්ද්‍රය කොහෙද y සමානයි බිඳුව දෝලන කේන්ද්‍රයේ y සමානයි බිඳුව කරගනිමින් සරල අනුවර්ති චලිතයේ යෙදේ හරි නේද y සමානයි මේකේ මට විස්තරයක් කියන්න කොච්චරද කියලා විස්තරේ කියන්න පුළුවන්ද ඔයාලට මේක විස්තරේ නිකන් කියන්න බෑ මේකේ අපි දන්නවද ප්‍රවේගයේ බිඳුවක් වෙන තැනක් නෑ මේ දෙවන සරල අනුවර්ති චලිතයට අදාළව මම දන්නේ b ලක්ෂයේදී ප්‍රවේගය මූල g ඒ ඔච්චරයි මම දෙවන සරල අනුවර්ති චලිතයට අනුරූපව ලක්ෂයක් විදියට දන්නේ එහෙනම් විස්තරය හොයන්න නම් අපි අන්ත ලක්ෂයක් දැනගෙන ඉන්න ඕන මේ ගානේ අන්ත ලක්ෂයක් දන්නේ නෑ වෙන ක්‍රමයකට විස්තරය හොයන්න ඕන ගානේ තවත් ලක්ෂයක් දුන්නා x dot වර්ග සමානයි ඔමෙගා වර්ග c වර්ග ඍණ x වර්ග මෙන්න මේ සමීකරණෙනු විස්තරේ හොයන්න පුළුවන් කියලා. හරි. මෙන්න මේකට අවශ්‍ය විදිහට ඌණණය කරගෙන හොයන්න පුළුවන් දැන් විස්තරය. මේ කලින් ගානට අදාළව තමයි මෙහෙම දුන්නේ. දැන් අපේ මේ අවස්ථාවට අදාළව මේකෙන් සමීකරණයක් ඌණණය කරගන්න. ඔමෙගා සහ x තිබුණ කෙනාට හරම නම් දැන් කෙනාට කොහොමද කියලා? හරි උත්සාහයක් ගන්න. මම මෙතන බෝනික ප්‍රවේගයට සංකේතයක් දා ගන්නම්. අනිත් ඔමෙගා g බෙදීමේගේ මූලය.
හරි මෙතනින් ඉස්සරහට මේ සමීකරණය ඌණනේ මොකද කරන්න පුළුවන් x වෙනුවට දැන් තිබුණේ y y ඩොට් වර්ග ඔමේගා වෙනුවට දැන් තියෙන්නේ කැපිටල් ඔමේගා c වර්ග ඍණ y වර්ග මොම හදාගත්තා දැන් ආදේශ කරමු අපි දන්න එකම தත්ත්වය තමයි මෙන්න මේ b ලක්ෂයේදී ප්‍රවේගයේ මූල ga මෙන්න தත්ත්වය b ලක්ෂයේදී ප්‍රවේගය මූල ga b ලක්ෂයේදී ප්‍රවේගයේ මූල ga අපි ඒක හදමු දැන් b ලක්ෂයේදී ප්‍රවේගයේ මූල ga කියන්නේ y සමානයි ඒ වෙලාවේ කීයද 1 2 3යි y සමානයි 3යි a නේද y සමානයි 3යි a විට y. මූල ga මේක ආදේශ කළා උත්තරයකට යන්න ඕන ඔමේගා වර්ග කියන්නේ ga c වර්ග ඍණ y වර්ග 3 a ගේ වර්ගය මේක සුළු කරාම එනවා g නම් කැපිලා යනවා a වර්ග සමානයි c වර්ග ඍණ 9යි a වර්ග c ට පිළිතුරක් එනවා මූල 10යි a කියලා මෙන්න අලුත් ගානට අදාළව දෙවන සරල අනුවර්ති චලිතයේ විස්තරයට ආවා මූල 10යි a නව දෙවන සරල අනුවර්ති චලිතයේ විස්තරය දෙවන සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රයට ආවේ y සමානයි බිඳුව d d ලක්ෂයේ විස්තරය මූල 10යි a පළවෙනි එකේ ආවේ c වල විස්තරය 2යි a හරි ඔන්න විදිහට මට ලැබෙන විස්තරය ගානේ තවදුරටත් කියනවා අනේ අන්තිමට මෙහෙම ගියා අන්තිමට පොඩ්ඩක් කරේ p හි චලිතස b පසු කිරීමෙන් පසු ෂණික නිශ්චලතාවට පත්වන තෙක් දැන් ෂණික නිශ්චල වෙනවා කියලා පෙන්වන්න ඕන b පසු කරලා ෂණික නිශ්චල වෙනවද මේක b පසු කරලා ෂණික නිශ්චල වෙනවද b පසු කරලා ෂණික නිශ්චල වෙනවද මෙන්න මෙයා b පසු කරාට පස්සේ මේ b පසු කරාට පස්සේ මේ එන ගමනේදී ෂණික නිශ්චලතාවයක් තියදහන පෙන්වන්න ඕන අපි දැන් මෙන්න මෙහෙමනේ මූල 10 a කියලා විස්තරයක් ආවා දෝලන කේන්ද්‍රයට ආවා y සමානයි බිඳුව හරි මෙන්න මෙයා ගැන බලන්නකෝ විස්තරය මූල 10 a මූල 10යි a මූල 10යි a කියන්නේ සාමාන්‍යයෙන් කොච්චරද මූල 9ක් කිව්වොත් 3යි ආපහුක තේනේ කියද මූල 16ක් කිව්වොත් 4යි එහෙනම් මූල 10 කියන්නේ 3 හා 4 අතර අගයක් 3 හා 4 අතර අගයක් තමයි මූල 10 කියන්නේ b ලක්ෂයට දුර කොච්චරද d ගේ ඉඳන් b ලක්ෂයට දුර 1යි 2යි 3යි 3යි a ඒ ලක්ෂයට දුර කොච්චරද d ගේ ඉඳන් ඒ ලක්ෂයට 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා මෙන්න මේ මූල 10යි a කියන්නේ මේ දෙන්න අතර අගයක් 3යි a සහ 5යි a අතර අගයක් මූල 10 කියන්නේ 3යි a ට වඩා වැඩි 5යි a ට වඩා අඩුයි එහෙනම් මේ විස්තරය ඒ කියන්නේ මේකේ අන්ත ලක්ෂය පවතින්නේ a සහ b අතර අන්ත ලක්ෂය පවතින. එම නිසා අන්ත ලක්ෂය මේක කියන අන්ත ලක්ෂයට F කියලා. අන්ත ලක්ෂයේ F A හා B අතර පවතී. අංචුව ෂණික නිශ්චල වේ. ඒකත් ලියලා තියන්න.
අංශුව ක්ෂණික නිශ්චල වේ. හරිද? මෙන්න ක්ෂණික නිශ්චලතාවට අදාළව තමයි මේ කොටස අපි සාකච්ඡා කරන්නේ. හරි. මේ ගානේ වැදගත් කොටස. D වලින් පටන් ගත් P අංශුව දෙවන වතාවට B වෙත පැමිණෙනීමට ගන්නා මුළු කාලය. D වලින් පටන් ගත්තු අංශුව දෙවන වතාවට B-ට එන්න. පටන් ගත්තේ මෙතන තියලා. මෙයා මෙහෙම එනවා. ඇවිල්ලා මෙතෙන්දී ඔය ගැටුමක් වෙලා ආවේගය වෙනස් කරගෙන F ලක්ෂ්‍ය වෙත ගිහිල්ලා ආපහු හැරිලා B-ට එනකන් කාලය හන්. පැහැදිලිද? ආපහු ගියන්න. D ගෙන් පටන් ගන්න අංශුව මේක දිගේ එනවා. B ලක්ෂ්‍යයේදී ප්‍රවේගය අඩු වෙලා මෙහෙම ඉස්සරහට ගිහලා මේ කිසියම් ලක්ෂ්‍යයකදී ආපහු හැරෙනවා. හැරිලා නැවත B දක්වා එනකන් කාලය හන. ඔන්න කාලය හනට ගියා. මෙන්න මේ කාලය තමයි අපි දැන් හොයන්න ඕන. මේ කාලය හොයන්න ඕන. දැන් කාලය හොයන්න කොටස් දෙකක්. D සිට B දක්වා පළමු සරල අනුවර්ති චලිතයෙන් චලිත වෙනවා. B ගේ ඉඳන් F ට ගිහිල්ලා නැවත B ට එන්න දෙවන සරල අනුවර්ති චලිතයෙන් චලිත වෙනවා. කාලයන් දෙකක් විදියට වෙන වෙනම හොයන්න උත්සාහ කරන්න. කාලයන් දෙකක් විදියට වෙන වෙනම හොයන්න උත්සාහ කරන්න. උත්සාහ කරන කාලය ගන්න හරි මෙන්නම වැඩේ පටන් ගන්න මගේ පළවෙනි මම මේක අවස්ථා දෙකකට අඳ ගන්නවා පළවෙනි සරල අනුවර්ති චලිතයට අදාළව පළවෙනි සරල අනුවර්ති චලිතයට අදාළ පළවෙනි සරල අනුවර්ති චලිතයේ දෝලන කේන්ද්‍රය C D කියන්නේ අන්ත ලක්ෂයක් ඔව් එතකොට මේකේ අරය 2a උණු සරල අනුවර්ති චලිතය හැබැයි මේක අඳින්න ඕන තන්තු දෙක මැදල ඇදලා තියෙන අවස්ථාව වෙන්නේ මෙන්න මේ අතර පරාසය විතරයි මේ සරල අනුවර්ති චලිතය
කතා කරන්න පුළුවන්. B සහ D අතර විතරයි මේ සරල අනුවර්තී චලිතය කතා කරන්න පුළුවන්. ඇයි? තන්තු දෙක මැදල තියෙන අවස්ථාවට තමයි එයා ක්‍රියා කරන්නේ. ඒක ඇන්දු හරය දෙකයි ඒ වෙන වෘත්තයක් අඳින්නවා. මේ දිග වෘත්තය හරය අරගෙන මෙතෙන්ට එනවා මෙහෙම එනවා. दोलन केंद्रीय सरल चलित अरे दिखाई एन एटिक दिखाई एक्के दिवन सरल चलित अड़ी होती अलू सटहन का दिना अड़ सटहन दिना पुलवा बी गेम पटांग मेके मंदिर ना तवर देवल की अनुभव मंदिर दिवन सरल चलते दोलन केंद्रेट आवा डी लक्ष्य वै सामान बिंदु दोलन केंद्रीय करगा मेन दिवन सरल चलते दोलन केंद्रीय डी लक्ष्य मित्र मित्र दोलन केंद्रीय करगा අරය මූල 10යි ඒ වෙනවා මූල 10යි ඒ කියන්නේ 3යි ඒට වඩා වැඩි කෙනෙක් මෙන්න මේ හරියට එනවා ඉත හරියට දන්නේ නැහැ මූල 10යි ඒ වෙන වෘත්තයක් අඳින්න ඕන මෙන්න අරය මූල 10යි ඒ වෙන වෘත්තයක් අඳින්න එතකොට මේ කොටස විතරයි අඳින්නේ එක තන්තුවක් විතරක් දැන් මෙතනින් මෙහාට ආවොත් B ලක්ෂයෙන් ඇතුළට පැන්න කියන්නේ තන්තු දෙක මැදිලා එහෙනම් එහෙම හරියන්නේ නැහැ එක තන්තුවක් විතරක් ඇදලා කොටස විතරයි ඕන अरयवेनवास्तारे मूल दहाये मूल दहाये अरे मटद हित सर दंगे तो अय मम्मी के दिखा के अय मित्र दिखा के अंदे मेके अंदे मेकमा मे उड़ी आवे बी सीट एफ दक्वा चलते मेदी बी सीट एफ दक्वा मे इधी बी सीट एफ दक्वा मेदी एफ सीट ए दक्वा मेहमे बी की एफ दक्वाला एफ सीट ए दक्वा उड़कोट बी सीट एफ दक्वा मे अटकोट एफ सीट आप बी दक्वा बी दंग एफ दक्वा उड़ी एफ बी दक्वा अटटे दिखा सर सर කාලයයන්න නම් කේන්ද්‍රීය ආපාතනය කරන කෝණය මෙන්න මෙයා මේකට අදාළව කේන්ද්‍රීය ආපාතනය කරන කෝණය එක්කෙනෙක් හොයලා එක දෙකෙන් ගුණ කරා නම් වැඩේ ලේසි මේ දෙපැත්තම උනෙත් නෑ මේ කේන්ද්‍රීය ආපාතනය කරන කෝණය මේක හොයා ගන්නවා මේක මූල 10යි ඒ මේ අතර පරතරය 3යි හරි ගණය දැන් හොයන්න පුළුවන් ඔයාලට අවශ්‍ය හැම දත්තයක්ම කියලා තියෙන්නේ එක පැත්තක් අරගෙන දෙකෙන් ගුණ කරා कोणिक प्रवेग आवे देवनी के कोणिक प्रवेगे देवन सरल अनुवर्ती चलते कोणिक प्रवेगेट आवे जी ए वेरे दिनांक पलवनी के ना हरि तुना जी ए पलवनी के ना बला करना देवनी के वेरे दिनांक
මෙන්න මම හොයනවා ඩී සිට බී දක්වා කාලය T1 T1 කියන්නේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අපි හොයමු ඒක මහ කෝණයක් නේ නේද සුළු කෝණයක් දාගෙන ඔය මෙන්න මෙයාට තීටි කියලා දාගත්තම cos theta හේ බෙදීම 2e අපෝ භාගයයි තීටා 5 බෙදී උදේ හරි ලේසියෙන් සෝම් කෝණයක් එන්නේ මේක අංශ එක 60යි යන්නේ මෙයා 120යි එහෙනම් අපිට අවශ්‍ය කෝණය 2.5 බෙදීම 3යි 2.5 බෙදීම 3 ඔමෙගා කෝණික ප්‍රවේගය 3යි g බෙදීම ඒකේ මූලය ආදේශ ඔබ a බෙදීම a උඩට අරන් ගිහලා ලියනවා මතාව 2.5 බෙදීම 3 आपातने අපි අදෙන්ට තීට දාගත්තනේ මෙතෙන් ඇල්ෆා කියලා දාගමු ඇල්ෆා ඇල්ෆා පාවිච්චි කරේ නැහැ ඇල්ෆා මේකිනුත් ලියන්න පුළුවන් මේ පරතරය 3a මේ ටික මූල 10යි cos ඇල්ෆා ලියන්න පුළුවන් බද්ධ බාදය බෙදීම කර්ණය ඇල්ෆා ඩේ නෝ cos sinus 3 බෙදීම මූල 10ක් දැන් මම මේම ලියන්නේ මේ ගානේ පැහැදිලිව තියෙන බලා උත්තර දිහා cos වලින් කෝණේ ලියලා තියෙනවා. ඔක sin වලින් ලියලා තිබුණා නම් අපිට මෙතන sin ලියන්න වෙනවා. උත්තරේ දිහා බලලා මේව ලියන්නේ. එද t2 ට එනවා. alpha බෙදීම a බෙදීම g ගේ මූලය. a බෙදීම g නම් නෙමෙයි g බෙදීම a ගේ මූලය. g බෙදීම a නම් ඔක ලියා ගන්න පුළුවන් a බෙදීම g විදියට. ඇල්ෆා කියන්නේ cos sinus 3 බෙදීම මූල 10යි. අන්තිමට මේ ගාණේ අහන මුළු කාලය කොහොමද එන්නේ? T1 ධන b ඉඳන් f දක්වා ගිහින් f ඉඳන් b දක්වා ඕන. එහෙනම් මේ වගේ දෙගුණයක් ඕන. 2 T2 කියලා තමයි එන්නේ. තුනයි g 2.5 බෙදීම 3 ධන 2 වතාව a බෙදීම g ගේ මූලය cos sinus 3 බෙදීම මූල 10 මෙතනින් මේ අවශ්‍ය උත්තරයට ගන්න නම් 2 a බෙදීම g පිටට ගන්න වෙනවා 2 a බෙදීම g පිටට ගත්තාම ඉතුරු වෙනවා මෙතනින් ඉතුරු වෙනවා 5 බෙදීම 3යි මූල 3ක් හරි උත්තරෙත් එහෙම දිනන ධන මෙතනින් ඉතුරු වෙනවා cos sinus ඒක උත්තරෙත් තියෙනවා 3 බෙදීම මූල 10යි ඔන්න ලැබෙන පිළිතුර හරි ඔන්න ලැබෙන පිළිතුර මේ 2020 ගාන සාමාන්‍යයෙන් අපි සාපේක්ෂව ගත්තොත් 2015 දැන් අපි දැන් 15 2016 ඉඳන් හදාගෙන ආවේ 16 ඉඳන් හදාගෙන ආපු ගණන් වලට සාපේක්ෂව ठीक है दिग गाणक तमें दिदा शिष्य दिबुने दिग वैडी गाणक तमें दिदा शिष्य दिबुने तीरा सर लर्ती चलती अरे मेतन मे पाड़ में अभी अद से मीन की विवरण अनिवार्यम दिदा दहा दिदा दर पास पेपर कर विभागे अन्न कल मुखद मेतन दी हम बेच नति आकार गेटू तम इतने दिन अंत जब आगे चगल दिन दिदास दहा दिदास दर गण देगा
අනිවාර්යයෙන්ම හදන්න විභාගයට යන කලින්. හරිද? එතකොට ඒකේ තියෙන අර ඒ විස්ථාපන සමීකරණය x = a cos θ = b sin θ. මේක දෙන්න පුළුවන් මේ අවුරුද්දේ. හරිද? එතකොට මේ ටික හොඳට බලාගෙන යන්න. හරි, අපි අදට මෙතනින් ඉවර කරනවා. ගාන හදාගෙන ලීව් වෙන්න පුළුවන්. ආපහු හෙට උදේට පාටේ සෙමිනේක දියමු.